නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ලාභෝ භික්ඛවේ සුලද්ධා වෝ භික්ඛවේ පටිලද්දෝ කනවා පටිලද්දෝ බ්‍රහ්මචර්යා වාසායා තීති කලකට පසු දුරුතුපුර පළස්සක් පසළොස්සක් පොය දිනේ වෙනුවෙන් උපෝසත අෂ්ඨාංග සීලයක සමාදන්ව හෝ නොමැතිව අපේ සුපුරුදු ධර්මානුශාසනාවන් ශ්‍රවණය කිරීම සඳහා ඉඩකඩ යොදාගත්තා වූ සදහවතුනි ධර්මශාලාව තුල ඔබට ධර්මශ්‍රවණය කරන්නට ඉඩකඩ නොතිබුණාට ගුවන්ද්‍රි යන්ත්‍රය හෝ රූපවාහිනී යන්ත්‍රය පාවිච්චි කරන්න හැකියාව තිබුණා නම් දුරකථනය ඔස්සේ Facebook හෝ YouTube අඩවියට පිවිසෙන්න පුළුවන්කම තිබුණා නම් කාගෙන් හරි දරුවෙකුගේ මාර්ගයෙන් හරි දෙදහස් විසි එක වසර පුලා මාධ්‍ය හයකින් හතකින් අපව කර ධර්ම දේශනා සංඛ්‍යාව 780ක් ඉන්න ලෝකෙට රටට බණ නැති වෙන්න බෑ දෙසැම්බර් නොවැම්බර් මාස දෙකේ විතරක් 80 160 162 162ක්ද කරලා තිබුණා අඩුම තිබුණේ 45 මාසයකට සාමාන්‍ය 60 පැනලා ස්වභාවයෙන් ගත්ත 60ක් 65ක් විතර මාසයකට සාමාන්‍ය වර්ෂේ. ඉතින් මේක තුල මම දකින්න දෙයක් තමයි අහන් නැති අයට වැදගත් උනේ නැති වුණාට රටේ තෝකේ ඉන්න අහන අයට බොහොම වැදගත් වෙලා තියෙන බව. ඒ වුණ විශාල පිරිසක් කොරෝනා වසංගතය තුළ ගෙදරට වෙලා ඉන්න සිදුවීම තුළින් ධර්මශ්‍රවණයට උමු වෙලා වැඩක් ගත්ත බවට තොරතුරු අපට දුරකථන මාර්ගයෙන් ලැබෙනවා. ඒ වගේම අපි සොයාන නොගියත් يعني අපිට ඕන කියලා ඉල්ලගෙන නොගියත් අප සොයාගෙන ඇවිදින් මෙහිදීම ධර්මදේශනා පටිගත කරවා ගන්න අලුත් අය පවා ඉන්නවා. දැන් මේ විදිහට මේ සිය දහස් ගණන් බණ කියන්න ගියාම කටපාඩම් ටික ඉවර වෙනවා. සාමාන්‍යයෙන් කටපාඩම් කරගන්නේ කෙටියෙන් තියෙන දේවල් පහසුවෙන් පාඩම් කරගන්න දේවල්. පිටු 60 70 80 පාඩම් කරගන්න බෑනේ. ඒ නිසා දැන් පොත තියාගෙනමයි බණ කියන්නේ. ඒක තවත් හොඳක්. මොකද ත්‍රිපිටකේ නෙමෙයි ත්‍රිපිටකේ තියෙන දේ නේ කියන්නේ කවුරුත් එපා කියන්නේ මට එතකොට. එහෙම වාසියකුත් තියෙනවා. මෙතනම මම දකිනවා මේ සමාජයෙන් කිසියම් ආකාරයක ඉදිරිපෙවරක් ගත යුතු තැන් කීපයක් තියෙනවායි කියලා. ඒ කියන්නේ මා උපන් සමාජයේ ඔබේ මව්පියන් පන්සල් ගිය සමාජයේ සිල් සමාදන් වීම කියන එක ඉදිරියදරේ වැඩ කරලා වයෝවෘද්ධ භාවයටපත් වෙලා මේ අනුව මාදුටුවේ සම්ප්‍රදාය තුළ ජීවත් වෙලා ඉවර වෙලා වයෝවෘද්ධ භාවයටපත් වීම තුළ
පින් රැස් කර ගැනීම සඳහා පරලොව සුගති ගාමීම සඳහා අත අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා සකස් කළ සමාජයක්. අද නෙමෙයි මම කියන්නේ අවුරුදු 50කට 60කට පෙර සමාජය. ඒ වගේම එහි මා දුටුවේ බුදුන් වහන්සේ ගැන බ්‍රහ්මදත්ත රජුරෝ ගැන පටාචාරා ගැන කිසා ගෝතමිය ගැන තවත් ඒ වගේ කතාන්තර ගාතාවල් ආශ්‍රයෙන් අරගෙන ඒ කරුණු පැහැදිලි කරන විට ඒක දිහා බලන් ඉන්න එක බලන් ඉන්නලා තේරුම් ගන්න එක බනහනවා කියලා හිතපු සමාජයක් තිබුණේ. තවත් තියෙනවා එහෙමත්. නමුත් මේ දෙකේම ඉඳලා බෑ. මේ දෙකම පරණ හනමිටි ගානට දාන්න වෙනවා මට. ත්‍රිපිටකයේම තියෙන පායාසි රාජාංග සූත්‍රයේ තමයි හනමිටි කතාව තිබෙන්නේ. ඒකෙන් කියන්නේ ජීවත් වෙන්න විදිහක් නැතුව ආදායම් මාර්ගයක් හොයන ගියාට හනමිටි දෙකක් හම් වෙලා ඒක කර තියාගෙන ඉන්න ගමන තියෙන්නේ. එක පුද්ගලයෙක් හන මිටි වෙනුවට හන නූල් ඔය විදිහට ඒක මාරු කරනවා. ඊළඟට හම්බ වෙන එක ගෙනිච්චත් නූල් කරගන්න එකනේ, වැහැරි කරගන්න එකනේ, රෙදි කරගන්න එකනේ කියලා. අනිත් එක්කෙනා මම කපාගත්ත හන මිටි මට බිල් තියන්න බෑ කියලා අර්ථයන් එනවා. එහෙමයි පෙන්නන්නේ. ඒකේ පායාසි රාජාඤ්ඤ බ්‍රාහ්මණයට කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ තමන් දරන මතේම හිස තියාගෙන ඉන්න එපා, ඒක වැඩියෙන් හොඳ නම් ඊට වඩා ඉහායකට මාරු වෙන්න කියලා. අන්තිමට පෙන්නවා අර හනමිටි අතහැරලා හන වැහැරි ගත්ත පුද්ගලයා අන්තිමට රත්තරන් අරන් ගෙදර ගියා. ඒ මනුස්සයාට ජීවත් වෙන්න පහසු වුණා. අර මනුස්සයා තාමත් හනමිටි කර තියාන කියලා. ඒ වගේ ඔය මැරිලා නිවන් දකින හනමිටියයි මෛත්‍රී බුදුහාඳුරන්ගේ ශාසනය නිවන් දකින හනමිටියයි පැවිද්දන්ට විතරක් නිවන් සීමා කරලා තියෙන හනමිටියයි කැලේ භාවනා කරන අයට විතරක් නිවන් සීමා කරලා තියෙන හනමිටියයි මේ ඔක්කොම පැත්තකින් තියන්න ඕන. ඒවා කවුරු හරි මේ රටට හදලා සමාජයේ නොඹ ගියාපු බොරු. මේ ත්‍රිපිටකයත් අතේ තියානවා කියන්නේ මේ ඔක්කොම පෙරලා බලලා මේකේ වෙන්න ඕන දේ තේරෙන නිසා. එහෙම තෝරාගත් මිනිත් කොට්ටාසයක් සඳහා දේශනා කරපු දහමක් නෙමෙයි මේක. ඒක හිතා ගන්න ඕන විදිහක් තියෙනවා. බුදුන් වහන්සේ යමක් තේරුම් ගත්තා ඊට පස්සේ ගමින් ගමට වැඩ කළේ මේ ගෙදර ඉඳන් ඕක කරන්න බැරි හින්දා කට්ටියක් මහාන කරගෙන නිවන් දක්කන්න කියලා හිතන්න එපා. තමන් තේරුම් ගත්ත දේ සමාජයට කියන්න තමයි පාගමනින් ගියේ. ඒක ධර්මදූත සේවාවක්, ධර්මදූත මෙහෙවරක්. තමන්ට බැරි නිසා තමයි පිරිසක් හදාගත්තේ. ලංකාවගේ 64 ගුණයක් විශාලයිනේ. එතකොට ඔවුන්ටත් උපදෙස් දුන්නේ මුලමෙදාග යහපත් ධර්මදේශනා කරන්න ගමින් ගමට යගින් කියලා. ජනතාවට දෙන පණිවිඩයක් ඒක. ජනතාව තම තමන්ගේ යුතුකම් ඉටු කරගන්න ගමන්ම බුදුන් වහන්සේ වදාළ දේ අනුගමනය කළා. ඒකයි බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේවනුස්සානං කියන එකේ තේරුම. බොහෝ ජනයාට හිතසුව පිණිස. එහෙම නැත්නම් ඒකේ තියෙන්න ඕන පාලියෙන් මේ හාමුදුරුව සඳහනක් නැත්නම් භික්ඛු හිතාය භික්ඛුනි හිතාය කියලා. බහුජන හිතාය කියන්නේ එහෙම නෙමෙයිනේ, බෙදලා නැහැ. ඒ නිසා අර ඔබ පාසල් පොතෙන් හරි දහම් පාසල් පොතෙන් හරි නැත්නම් බණ මඩුවෙන් හරි මේ ඉගෙන ගන්න වැරදි අදහසක් හිතේ තියාගත්තා නම් ඒකට ආයුබෝවන් කියන්න කාලේ මේ. බුදු සමය ජීවත් වෙන මිනිසාට තමන්ගේ ජීවිතය තුළ අනුගමනය කළගත් ප්‍රතිපදාවක් තුළින් නිදහසේ ඉන්න ලබා දෙන ධර්මයක්, ධර්මයක්. ජීවිතය තුළ නිදහසේ ඉන්න දෙන. නමුත් ඒ බුදු සමයෙන් පෙන්වන දර්ශනේ ගන්න බැරි වුණොත් ජීවිතය ගෙවෙයි. නමුත් නිදහසක් නැතුව දුක්ඛම් කටළු හිරගෙදරක් තුළ ගත කරලා ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේකේ පෙන්වන්නේ මම සාසනේ උසිතම් බ්‍රහ්මචරියම් සම්මා දුක්ඛස්ස අන්තක්‍රියාය කියලා. එත වික්‍රේ වික්ෂුන් වහන්සේලාට සසුන් ගත වෙන්න කියපු කාරණය නිසා අනිත් එකේ පෙන්වන්නේ මගේ මේ ඉගැන්වීම තුළ සියලු දුක් දුරු කිරීම පිණිස බඹසර හැතරෙන්න එන්න කියලා තියෙන්නේ. එතකොට ඒ සාසනය කියන්නේ ගොඩ නැගිලි වලට නෙමෙයි, අනුශාසනාවට, ඉගැන්වීම ප්‍රතිපදාවට.
එතකොට ඒක පිළිගන්නවා කියන එක තමයි බුදු සසුනේ අති ඉතිහාසය තුළ අතීතය තුළ භික්ෂු භාවය, භික්ෂුණී භාවය, උපාසක භාවය, උපාසිකා භාවය කියලා කියන්නේ ඒ බුදුන් වහන්සේගේ දර්ශනය පිළිගැනීම. ඉන්පසු එහෙම ජීවිතයක් ගත කරනවා කියන එක තමයි මම අද පටන් තෙරුවන් සරණ ගිය උපාසක කෙනෙක්වට උපාසිකාවක්වට සලකන සේක්වායි කියලා බුදුන්ගෙන් ඉල්ලා හිටියේ සහ තවත් සමහර අය මට පැවිද්ද සහ උපසම්පදාව දෙන්න කියලා පැවිද්දටත් පත් වුණේ. එනිසා තථාගත බුදුපියාණන් වහන්සේ පහළ වුණේ අපට හිතසුව පිණිස, අපේ මේ යහපත පිණිස. ඒක බුද්ධෝත්පාදයක බුදුවරයෙකුගේ කෘත්‍ය වගකීම. බුදුවරුන්ට කාටවත්ම අමුතුවෙන් දහමක් හොයාගන්න නැහැ. තිබෙන්නේ යට වෙලා තියෙන දේක් මතු කරලා දෙන්න විතරයි. එන තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උපාදාය. බුදුරේ යුගයට නූපන් මගක් උපදෝලා දෙනවා. බෞද්ධ වෙනවා කියන එකේ තේරුම මරණයෙන් පස්සේ මග යනවා කියන එක නෙවෙයි, ජීවිතය තුළම ඒ මග යමින් ජීවිතය සකස් කරගන්නවායි කියන එක. මේකට තමයි සාමාන්‍යයෙන් සියවස් ගණනාවක් තිස්සේ වැටකඩලු බාධක දාලා අම්මේ මුත්තේ කිව්වත් මේක කරන්න බැරි දෙයක් විදිහට අමාරු කරවලා සමාජයට තියෙන්නේ. මට මතක් වෙනවා අවුරුදු 40කට පෙර දවසක් හැන්දෑවේ යම් තැනක ධර්ම දේශනාවක් කළා මම. තැනත් එක්කලා කියන්න පුළුවන් කියන්නේ නැහැ. එදත් මම කළේ මේ ගෞතම සතුන නිවන් දැපීම අපහසු නැහැ, පහසු දෙයක් කියලා. ඒක තමයි දේශනාවේ සරල හරය. නමුත් අහගෙන හිටපු පඬිතුයෝ ඔක්කොම ටික මොකද්ද කිව්වේ? ඔය කියන තරම් ලේසි නැහැ නිවන් දකින්න කියලා. ලේසි නැහැ තේරෙන්නේ නැතුවම. තේරුණාම මොනවා අමාරුවක්වත් එකේ නැහැ. අනිත් එක ඒක තියෙන ගැටලුවක් තමයි නිවන් පිළිබඳ සංකල්පයේ අර්ථය. ඒක වරදව වටහා ගැනීම. ඒ එතන ඉඳලා හිතපුවම තමයි ඒක අමාරු සහ නොකරන දෙයක් බවට පත් කරගන්න වෙලා තියෙන්නේ. ඒක මරණයෙන් එහා පැත්තට ලැබෙන දෙයක්. ඒක බුදුහාමුදුරුව අපට ප්‍රදානය කරන දෙයක්. එහෙම කියලා හිතන නිසා. නමුත් ඒක අප විසින් කළ යුතු දෙයක්. වීරයෙන් අපේ නිදහස තකා අප විසින් කළ යුතු දෙයක්. අනේ ජීවත් වෙන ගමන් එක්ක පන්සිල් රකින ගමන් නැත්නම් අටසිල් රකින ගමන් නැත්නම් දසසිල් රකින ගමන් නැත්නම් උපසම්පදා සිල් රකින ඕන සීලයක් රකින ගමන් ඒක තිබුණට කමක් නැහැ. ඒක අතහරින්න ඕන නැහැ. ඒ ඔක්කොම තුල කළ යුතු එක දෙයක් තියෙනවා. ඒක භික්ෂුවට, භික්ෂුණියට, උපාසකවට, උපාසිකාවට කියලා නැහැ. හැමෝටම එක දෙයක්. ඒකානෝයම් භික්ඛවේ මග්ගෝ. ඒකම ආරයි. අන්නේ අපි කරන්න ඕන මොකක්ද කියලා තේරුම් ගන්න තමයි මේ වගේ දවසක් එකතු කරගෙන සිල් සමාදන් වෙලා බුද්ධ පූජා පවත්වලා ඊට පස්සේ මේ වාඩි වෙලා සවන් යොමු කරගෙන ඉන්නේ. ඉස්සර නම් ඉතින් ඔය පොත් කියව කිව්ව පිරිත් කිය කියන නැත්තම් වංගඩියක් තරම් කැඳ බුලත් පිට කොට කොට හිටපු කාලෙකත් තිබුණානේ පන්සල් වල. මම කියන්න කෙනෙක් එන්නේ නැත්නම් වංගඩියක් තරම් කැඳ බුලත් පිට කොටන අයරුණා වෙන දෙයක්. දැන් නම් බුලත් පිට කොටන සහ බුලත් කණායවත් නැහැ මං හිතන්නේ. දැන් තියෙන්නේ නිදි කරන්නේ නැතුව අපට අවධානය යොමු කරන්න කියන එකයි. විසාකා උපෝසතේ තියෙනවානේ විසාකාව ගිහින් සිල් සමාදන් වෙලා ඉන්න අයගෙන් ඇහුවා කියලා මොකටද සිල් සමාදන් වුනේ කියලා. අහලා තියෙනවද? එක එක්කෙනා දීපු උත්තර තරුණ තරුණියන් වගේ සිල් සමාදන් වෙලා ඉන්නේ. ආපුවම එක්කෙනෙක් කියනවා වැඩි වයසට යන්න ඉස්සෙල්ලා මට දීගෙක යන්න හම්බ වෙන්න කියලා. තව එක්කෙනෙක් කියනවා මට දරුවෝ හොඳට වැඩිපුර ලැබෙන්නයි කියලා. තව එක්කෙනෙක් කියනවා මට ගැටුම් නැති ස්වාමිවරුසෙක් හම්බ වෙන්න. ඔන්න සිල් සමාදන් වෙලා ඉන්න හැටි කට්ටිය. තව කතා හතරක් තියෙනවා, ඒක මතක් වෙච්ච ටිකක් විතරක් කියවේ. එතකොට මුඛ්‍ය පරමාර්ථය නෑනේ. ගෙදරට නාක වෙන්න ඉස්සෙල්ලා මේ දීකක යන්න හම්බ වෙන්න කියලා තමයි සිල් සමාදන් වෙලා තියෙන්නේ. එසා මේ අයගේ සිල් සමාදන් වීමේ පරමාර්ථය මේ ගෙදර දරුමුණු බුරෝ ඉන්නේ හින්දා නැත්තම් ගෙදර ඉන්නකොට ඇහැට කනට පේනකොට ලෝභ දේශ මොහ ඇවිස්සෙන හින්දා මෙහාට ආපහු ඔය මොකක්වත් නැහැ. කවුරු හරි කණ්ණක් දෙනවා කාලා නිදාගෙන ඉඳලා ගියාම හරි විවේකයි කියලා. එහෙම එහෙම හිතන්න එපා. එහෙම ඕනනම් වෙන මේ කොහරි තැනකට ගිහිල්ලා බුදියා ගන්න. වෙන බණවඩු තියෙනවනේ කොහේ හරි. කාලබුදියෙන් ඕන නම් වෙන කොහට හරි ගිහිල්ලා කාලා නිදාගෙන ගෙදර යන්න.
මෙහෙනවා නම් එන්න ඕනේ මොකද මේ පොත් වලින් බණ කියන මං වගේ තව හතර දෙනෙක් විතර ඉන්නවා එතකොට ඒගොල්ලෝ කියයි මොන මොනවා හරි ඒවා ඒ කණෙන් අහලා මේ කණෙන් යවන්නත් නෙමෙයි එන්න ඕනේ එහෙනම් ඒකෙන් කියවෙන දේ තේරුම් ගන්න ඕන සාරාංශ කරලා මෙන්න මේකයි බුදුබණ දන්නේ නැතුව අපේ ජීවිතේට වෙන්නේ මෙන්න මේකයි බුදුදොන දැනගත්තාම අපිට කරන්න තියෙන්නේ මෙන්න මේකයි බුදුදාන දන්නේ නැතුවම ජීවිතේ දුකටපත් වෙන විදිය මෙන්න මේ විදිහයි බුදුබණ තේරුම් ගත්තාම තියෙන දුක් ටිකත් හිතෙන් අයින් කරගන්න විදිය ජීවිතේ දුකයි නෙමෙයි මිනිසුන් විසින් පෞද්ගලිකව දුක හදා ගන්නවා හදා ගන්න එකක් බැවින් බුදුන් වදාළ මාර්ගය ඔස්සේ ජීවිතෙන්ම දුක අයින් කරගත්ත හැකි ජීවිතය ඉතුරු වෙනවා එනිසා මම දකින්නේ බුදු සමයේ සර්ව සුභවාදී දහමක් විඳවන මිනිස්සුන්ට ජීවිතේ විඳින්න පාරක් කියලා දෙන්නේ මේකේ නමුත් ඒක තේරුම් නොගෙන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නමුත් අර අපේ පාරම්පරික බෞද්ධ ජීවිතයේ අම්මලා තාත්තලා අත්තලා කිරි අම්මලා එබඳු ගැඹුරු දහමක් තේරුම් ගත්තේ නැහැ පන්සල් සමාදන් වුණාට සෙල් සමාදන් වුණා පන්සල් රැකගත්තා දානි දුන්නා පිරිත් කියුවා පාංශු කුලෙ දුන්නා ඔය ඒ වගේ දේවල් කරගත්තා ඊට එහාට නිවන් යන්න ප්‍රාර්ථනාවක් විතරයි ඒක අද ගැන කල්පනා කළේ නැහැ අනේ එතනයි මේ සම්ප්‍රදායික ඉගැන්වීමේ තිබුණ වැරැද්ද ඉතින් ඒකට මව්පියන්ට දරු වර්ධපටවන එකේ තේරුමකුත් නැහැ මොකද ඒක එහෙම තමයි උගන්වලා හිටියේ භික්ෂු සමාජයේ ඔවුන් සේවා සතක් අටකට පෙර වැරදි ආකාරයේ ක්‍රම අනුගමනය කරලා බැලුවා ඔවුන්ට මාර්ගඵල ලැබෙන්නේ නැහැ ඒ ක්‍රම වැරදි හින්දා බුදුන් වහන්සේ වැරදි නිසා හෝ නෙවෙයි ඒ නිසා ඔවුන් තීරණයක් ගත්තා දැන් මම බුදු සාසනේ මාර්ගඵල ඉවරයි එහෙනම් ඊට පස්සේ උපදින අයට අනාගත බුදු හාමුදුරංග සාසනේ මාර්ගඵල ලබන්න පින් කරන එක තමයි කරන්න තියෙන්නේ අන්න එහෙමයි නිවන් මඟ වැසූ පින් කරන බුද්ධාගම රටේ රජ වුණේ දැන් අපි යහපත් දේවල් කරන එක කවදාවත් බැහැර කරන්නේ නැහැ. නමුත් ආපහු රජ කරන්න ඕන යහපත් දේවල් කරන ගමන් ජීවිතය තුළ දුක නැති කර ගන්නා බුද්ධ ආගම. නිවන් කියලා 아무 දෙයක් හොයන්නත් එවන්න එපා. දුක නම් ඒ දුක නැති කරගන්නේ කොහොමද ජීවිතය තුළ කියන එක තේරුම් ගන්නයි මේ ධර්මස්සෝණේ කරන්න ඕන. මට ඔය අවුරුදු 13න් පස්සේ පැවිදි වෙලා ටික දවසක් යනකොට තිබිච්ච අතනීපයක් තිබුණා මිග්‍රේන් කියලා. මිග්‍රේන් තද හිසලා දෙයක් කුළුඳුල් දරුවන් වශයෙන් මව් කුසෙන් බිහි වෙනකොට ඇති වෙන නරල තදවීම නිසාත් එහෙම වෙනවා කියලා තමයි මම පස්සේ අහලා තියෙන්නේ බිහි වීමේ අපහසුව තුළ ඒක අතිශය වේදනාකාරී දෙයක් වෙහෙස වීම නිසා නිදි වැරීම නිසා ආහාර අජීර්ණ ආදී කාරණා නිසා හැදෙනවා හදාන තියෙනවා නම් දන්නවා ඇති ඒකේ මට අත්දැකීම් තියෙනවා සමහර වෙලාවට. ওই දෙපැත්තට කෙඳිරි ගගා ඉඳලා නිින්ද යනවා බැරි වෙලා. නිින්ද ගියාම පැයක්මාරක් නිින්ද ගින් ඇහැරෙන්නේ. ඇහැරුණාම අර තිබිච්ච වේදනාව දශමයක්වත් නැහැ කොහෙ ගියාද නැහැ. දැන් මම මේක උදාහරණයට ගන්නේ අර හිසේ රදේ තමයි දුක. ඒක මහ වේදනාවක් නේ. දැන් අන්තිමේ හිසේ රදේ නැතුවම ලැබිලා තියෙන්නේ මොකද්ද? මොනව හරි ලැබුණාද? ඒ හිසේ රදේ නැති එකම නේද සැනසෙල්ල කියන්නේ දැන් සැනසෙල්ල ඔය නිවන් ගියා වගේ කියලා කියන්නේ කට්ටිය ඒ මේ බර ඒ වේදනාව නැතිකම අවදි වෙනකොට පුදුම විදිහේ සෝයක් දැනෙනවා කොහෙ ගියාද නැහැ ඒ නිසා ඔබට දුක තේරෙනවා නම් දුක නැති එකමයි නිවීම කියන්නේ 아무තේ යමක් ලැබෙනවා නෙවෙයි ඒයි දුක නැති වූ තැන කියලා කියන්නේ ඒකයි ඒකයි සම්මා දුක්ඛස්සාන්ත ක්‍රියාය කියලා කියන්නේ දුක් ගෙවීම පිණිස එහෙනම් ඔබට දුක තේරෙන්න වෙනවා. ඔබ දන්න පරිදි දුක නෙවෙයි බුදුරජාණන් වහන්සේ අදාළ පරිදි දුක තේරුම් ගන්න වෙනවා. මේ ඔවා තියෙන එකක් තමයි මම මේ පෙරලගෙන ඔය පූර්විකාවක් සපයමින් ඉන්නේ. මේවා මීටිස්වර කියලා තියෙන දේවල්. හැබැයි මෙහෙම පොත බලන පාලිය සිංහල දෙකම කියවේ නැහැ සාරාංශය මතක තියාගෙනයි කියවේ. අද එහෙම නෙවෙයි මේ දෙකක් තියෙනවා මගේ ළඟ මේ දෙකම මම කියනවා. නම් දෙක කියන්නම් ඕනනම් මේක අංගුත්තරනිකා නිකායේ චතුක්ක නිපාතේ වෙන්නේ නැති මතකත් නැහැ ඔව් චතුක්ක නිපාකේ අක්ඛන සූත්‍රය
අනිත් එක සංයුත්තනිකාය 4 වෙනි පොතේ කන සූත්‍රය. මෙන්න මේ දෙකේ මොනවද කියලා තියෙන්නේ කියලා මතක තියාගන්න නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් මකට මට පැය දෙකක් මදි වෙයි. දන්නවනේ ඉතින් ඔවා විස්තර කරන්න ගියාම පොල්ලත් කූඹිය යනවා වගේ එක එක පැති වලට මම ඔවා විස්තර කරනකොට උගත් දේවල් එනවයි කියලා. ඒ බිනෝද මට තේරෙන කරුණක් තමයි ශ්‍රණ සම්පත්තිය පිළිබඳව පැහැදිලි කිරීම සමාජයේ පැහැදිලිව තේරුම් අරගෙන නැහැ. අහන අය වගේම දේශන අයත් දැන් මම මේ කියන දේ තේරුම් අරන්නේ සමාජයේ මම තේරුම් කරලා දෙනවා. දැන් බලන්න මමද හරි ඒ අයද හරි කියලා. නැත්තම් මේ අදහසද හරි ඒ අයද හරි කියලා. මේක ලස්සන පදයක් තියෙනවා. කනකිච්චෝ ලෝකෝ තිබික්කවේ අසුතෝ පුතුක් ජනෝ බහසති. නෝචකෝසෝ ජානාති කනංවා අක්කනංවා. මේක මට ඉතින් සාමාන්‍යයෙන් සරල සිංහලට පෙරළුවොත් එහෙම කියන්න තියෙන ටිකක් මේ රළු වචන වලින්. එහෙම කියන්න ගැලප හොඳ නෑ මාධ්‍යවලට. අසුතවත් පුතක් ජනයෝලු කියන්නේ ඉඩලද විට කළ යුතු දේ. ඔය කනකිච්ච කිච්ච කියන කෘත්‍ය කේලකනේ. අවස්ථාව ලද විට කළ යුතු දේ කියලා මිනිස්සු කියනවලු පුතක් ජනයෝ. එහෙම එකක් තියෙනවයි කියලා. ඒක මෙතන පොතේමත් තියෙන්නේ මෙහෙමයි. මහණනි අසූපිරුප්තන් නැති පුහුදුන් තෙමේ ලෝකේ ක්ෂණ කෘත්‍ය ඇත්තේ වරහන් ඇතුලේ අවකාශ ලැබම කරන කෘත්‍ය ඇත්තේ. යයි කියයි. අර නෝචකෝ සෝජානාති කණන්වා කියලා කියන්නේ අනේ උන් දන්නේ නැති කණයක් නැහැ කියලා අපි කියලා තියෙනවා. මම කියත් අද වචනයක් කියන්න ඕනේ කියන්නේ ඒකයි. අපි කියන්නේ ඕගොල්ලෝ නිකන් උඹ දන්නේ නැති කෙංගඩියක් නැහැ කියලා. අන්න ඒ වගේ ඒ පෘථග්ජනයා දන්නේ නැති කණයක් නැහැ කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. එහෙනම් පෘථග්ජන මිනිස්සුන්ගේ ඉගැන්වීම් වලින් කණ වර්ග කරන්න යන්න එපා. ඔය අවුරුදු 40 45ක් තිස්සේ ඔවා අහපු කෙනෙක් වශයෙන් මට හම් වෙනවා. චන සම්පත්තිය කියන්නේ මේ ඇස්කම් නාස දිවකයි අඩුවක් නැතුව පිහිටන එකලු. එහෙමත් මම නම් බණ අහලා තිනවා. එනවා ඉතින් ඔය අපි ළඟ ඉන්න සුනකෝ මේ දෙන්නෙක් ඉන බලන්න උන්ගේ එකක්වත් අඩුද කියලා. උගාවේ ඕගොල්ලෝගේ එක බලන්න උන්ගේත් ඇස්කම් නාස එකක් අඩුද කියලා. එන උණුත් කරන සම්පත්තිලා අපි ඉන්නේ. නේ? ඒක හොඳට තියෙන එක නම් නැහැ. ඒක තමයි මම කියන්නේ. කන කිච්ච විග්‍රහ වෙලා එනකොට මේ රටේ තියෙන මිත්‍යා දෘෂ්ටි ගොඩක් කැඩෙනවා. විවිධ ආගමික ගුරුකුලයන් විසින් මේ සමාජයේ මිත්‍යා දෘෂ්ටි පතරවලා තිබෙන්නේ. මට අහුවෙච්ච මිනිස්සු බනහන් නැත්නම් හැමදාම අමාරුයි. තමන්ට තියෙන ඉඩකඩ වාසනාව තේරුම් ගන්න ඒගොල්ලොන්ට බන ටික ඇහෙන්නේ නැහැ. එහෙනම් අපි පදපරම පුද්ගලයෝ කියලා හිතන් ඉන්න අය ඇති ඔක්කොම. නමුත් මේ දෙක එකට ගත්තේ ඒකයි මම. එකක් අක්කන එකක් කන. මේ ශ්‍රණේ පැහැදිලි කිරීම තමයි මගේ අද මේ ධර්මදේශනාව පුරාම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බුදුන් වහන්සේ වදාරන්නේ පෘථග්ජනයෝ කණකිත්‍ය කියලා කිව්වට උන් දන්නේ නැති කණකුත්‍යක් නැහැ. බුදුන් වහන්සේ වදාරනවා. අට්ඨිමේ භික්කවේ අක්කන අසමාය බ්‍රහ්මචර්යා වාසාය. මහණෙනි මෙන්න මේ දුෂ්ට උෂණ අට සසුනේ බවසර හැදෙරෙන්න බැරි අය ඉන්න තැනක් නුසුදුසු අය. දැන් බඹසර කියන එක මොකද්ද කියලා තේරුම් ගන්නවා ඊට පස්සේ. මොකද දැන්වත් මේ ආයක ශිස්සාපදේ අම්මම්මචරියා කියලා නේ තියෙන්නේ. ඔය ඉන්දියානු Hindu සමාජය තුළනේ ඔක ක්‍රියාත්මක වුනේ. ඉන්න Hindu සමාජයේ හිටියා මේ වර්ග කළා පැවිදි වුණ අය. පැවිදි වූ ස්ත්‍රී පුරුෂ. එතකොට ගිහි ජීවිතය ගත කරන උපාසක උපාසිකා. ඉන් එහාට කොටසක් බෙදුවා බ්‍රහ්මචාරී කාන්තාවන් බ්‍රහ්මචාරී පිරිමේ කියලා. ඒ අවිවාහක ඉන්න අය ඔය ඉන්න අයට ඒ බ්‍රහ්මචාරී කියලා කියන්නේ. කාමභෝගී කාන්තාවන් පිරිමේ කිව්වේ විවාහක ඉන්න අයට. ඒ බුදුහාමුදුරන්ගේ සමාජය නෙමෙයි Hindu සමාජයේ. එතකොට එතන අවිවාහක සිටීම බ්‍රහ්මචාරියාව කියලා තමයි ඒ පොත්වල කියවෙන්නේ. නමුත් මේ සාසන බ්‍රහ්මචාරියාව කියන්නේ ඒක නෙමෙයි. මේ පොතම වෙරළුවොත් මට හම් වෙයි
බ්‍රහ්මචාරියෝ බ්‍රහ්මචාරියෝති බන්තේ උච්චති කිට්ටාවතානකෝ බන්තේ බ්‍රහ්මචාරියෝති උච්චති කියලා ආනන්ද හාමුදුරුව අහනවා වික්ෂු බුදුන් වහන්සේගෙන් ස්වාමීනි බ්‍රහ්මචාරියාව බ්‍රහ්මචාරියාව කියලා කියනවා මොකද්ද සාසනේ බ්‍රහ්මචාරියාව කියලා කියන්නේ ඔන්න එතකොට එතන තිබුණා නම් බුදුහාමුදුරුව උත්තර දීලා බ්‍රහ්මචාරියාව කියන්නේ විවාහ වෙලා ඉන්නේ නැති එක කියලා ඒක අපි පිළිගන්න ඕන නමුත් බුදුන් වහන්සේ වදාරන්නේ ඒක නෙමෙයි බ්‍රහ්මචර්යාව කියන්නේ ආර්ය අෂ්ටායක මාර්ගේ යාමට ප්‍රතිඵල කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලවලට. එතකොට ගෙදර හරි කැලේ හරි බන්තලේ හරි මහපාරේ හරි විතරටක හරි සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට ආර්ය අෂ්ටායක මාර්ගයේ හැසිරීමට කියන නමක් තමයි සාසන බ්‍රහ්මචර්යාව කියන්නේ. ඒක විවාහ විවාහක ස්ත්‍රී පුරුෂ පිළිබඳ කතාවක් නෑනේ. අන්නේ බ්‍රහ්මචර්යාව බ්‍රහ්මචර්යය හැසිරෙන්න බැරි මිනිස් හෝ මිනිස් නොවන කොට්ටාස 8ක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඔබ ඊට අයිතිද කියලා බලන්න. අයිති නැත්නම් ඔබට ඊට පස්සේ අර කන ඊළඟ කන සූත්‍රයේ සඳහන් වෙන්නා වූ අර මම ගත්ත මාත්‍රකා පාඨයේ තියෙන ලාභාවෝ භික්කවේ සුලද්දාව බික්කවේ එක බික්කවේ කියලා තියෙන එදා හාමුදුරුවෝ ඉස්සරහාන ආමන්ත්‍රණය කරපු නිසා නැත්නම් හාමුදුරන් විතරක් කියලා එක කියන්නේ නැහැ. බෝ කියන්නේ ඔබලාට කියන එක. එතකොට ඔබට ඒක පස්සේ ගමුක අපි එතන විස්තරේ සිංහලෙන්. මේක ටිකක් සාමාන්‍යයෙන් මම කියලා තියෙන කාරණයක්. නමුත් මේ පොත බලාන තියෙන පාළි පාඨම කියලා නැහැ. එහම එහෙමත් එක්කලා කියන්න වෙනවා. ඒකට බුදුහාමුදුරුව පසුබිමක් සකසනවා. අනේ මේ පසුබිම තුල ඒ පසුබිමට එන්න බැරි අට කොටාසය තමයි මේ දුෂ්ටක්ෂණවල උපන් අය. අෂ්ට දුෂ්ටක්ෂණ කියන වචනේ ඔබ පහල ඇති. ඒ වගේ අටක් තියෙනවා. මිනිස්සුන්ට හරි තිරිසන්නුන්ට හරි දෙවියන්ට හරි කාට හරි බලමු එහෙම ඇතිනේ. එයින් නිදීම තුල එක ෂණයක් තියෙනවා. අන්නේ ෂණයට ආපු අයට තමයි මේ බඹසර වසන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තවත් විස්තර කරපු දැන් තමයි මම කියන කන සූත්‍රය. නමුත් මේ රටේ ඉන්න මිනිස්සු නැත්තම් ගිහි පැවිදි අය කියන කතා ඇහුවාම මේ මොනතරම් මොවුන් මෝඩද කියලා හිතෙනවා. මේ 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 අක්කන සහ කන සූත්‍රයේ කියවලා නැතුව තමයි මේ Tamange මතයක් සමාජයට දාලා සමාජයෙන් නොමග යවලා තියෙන්නේ. ඒ නිසාමයි මේ පොත් දෙකම තියාන මම මේ කියන්න ගත්තේ. දැන් මේ තියෙන්නේ මගේ මතය නෙමෙයි බුදුන් වහන්සේගේ මතය. එහෙම කියලා පිළිගන්න කියලා නෑ උන්වහන්සේ. හරිනම් පිළිගන්න කියලා නේ තියෙන්නේ. ඒ ඔබට කල්පනා ශක්තියක් තියෙනවනේ හරිද නැද්ද කියලා තේරුම් ගන්න. මේක තියෙනවා පළවෙනි කොටසක් මේක අටටම හරියනවා. නමුත් මම මුලින් එක පාළියෙන් කියලා ගලපලා ඉන්නහට අනිත්වා කෙටියෙන් කියන යමු. ඉද වික්කවේ තථාගතෝ ච ලෝකේ උප්පන්නෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝපසම සාරති සත්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවා. ධම්මෝච දේශීයති උපසමිකෝ පරිනිබ්බායිකෝ සම්බෝධගාමි සුගත සුගතප්පවේදිතෝ. ඔන්න සුදුසුකම් ලෝකේ වේලාවේ තියෙන සුදුසුකම මොකද මේ පෙන්වන්නේ? කිටියෙන් කියනවා නම් තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. දෙවෙනි පදයෙන් කෙලෙස් සංසිඳවා ගැනීම සඳහා අවශ්‍ය ධර්මයේ දේශනා කරලා තියෙනවා. මේ දෙක තියෙනවා. දැන් මේ බුද්ධෝත්පාදේ කියන්නේ ඒකයි. මේ වගේ පොත් 58 60ක් විතර තිස්සේ තියෙනවා කියන්නේ ඒක තමයි. අකුරු වශයෙන් හරි බුදුන් ලොව පහළව සද්ධර්මයේ දේශනා කොට තිබියදී ඔන්න කෙටියෙන් මම ගත්තායි ටික තේරම. යමෙක් මෙන්න මේ තැන්වල උත්පත්ති ලබා සිටීද ඔවුන්ට නම් බඹතර හැදීම පිළිබඳ උගන්වන එකේ කතා කරන එකේ තේරුමක් නැහැ. මගඵල ලබන්නට පාරයෝජනා කරන එකේ තේරුමක් නැහැ. කවුද? අයංච පුද්ගලෝ නිරයන් උප්පන්නෝ හෝති අයම්භික්කවේ පටම වක්කනෝ අසමාය බ්‍රහ්මචර්යාව ආසාය. කිසියම් පුද්ගලයෙක් නිරය කියන දුගතිගාමී ඉපදිලා නම් ඉන්නේ. එයාට නම් බ්‍රහ්මසර්වසන්ත සාසනේ වරන් දෙන්න බෑ කියලා මේ පෙන්නන්නේ. අනවකාශයේ ඉඩකඩ නෑ එයාට. එක සතයි
නිරාසත්තය. දෙකටත් අර කියන බුදුන් ලෝ 15 සද්ධර්මයේ දේශනා කොට තිබියදී අයංච පුද්ගලෝ තිරච්ඡාන යෝනිං උප්පන්නෝ හෝති. අයංච වික්කවේ ද්විතියෝ අක්ඛනෝ අසමාය බ්‍රහ්මචර්ය වාසා. ඔය ළඟ හිටියට මගේ ළඟ දෙපැත්තේ උනත් සද්දේ ඇහුණාට බන තේරෙන්නේ නැහැ. ඔය ඉස්සර හිටපු අවුල්ලුයි එක එකනා වනහල කොහොම නිවන් දැක්කද මට තේරෙන්නේ නැහැ. ඔය ගල්ගල හිටපු අවුල්ලුත් බනහල නිවන් දැක්ක කියලා අපි කතාවල් අහලා තියෙනවා. ඒ කොහොමදත් මේ සත්තුන්ට මම මේ කතා කරන භාෂාවේ උන්ට ප්‍රියවක් තියෙනවා. ඒ නිසා උන් සද්දෙට කැමති ඇති. අහගෙන ඉන්නවා. ඒ භාෂාව තේරිලා නෙමෙයි. මේක මේ ශබ්ද තරංගවල තියෙනවානේ එක එක්කෙනාගේ රළු ගොරෝසු ගතිය. දැන් බය හිතුනහම කෑ ගැස්සෙන හැටි වෙනයි. තරහ ආපුහම කෑ ගැස්සෙන හැටි වෙනයි. ආදරයට කෑ ගැස්සෙන හැටි වෙනයි. දුකට කෑ ගැස්සෙන හැටි වෙනයිනේ. ඒ වගේ ශබ්ද තරංගවල කිසියම් ආකාරයක චිත්තාකර්ෂණීය කර්ණ රසායන බවක් තියෙනකොට සතා වුණත් ඒකට කැමති ඇති. හොඳට ඉන්දියානම ඇති. එතකොට තිරිසන් යෝනියෙහි උපන් සත්වෙක් නැත්තම් ඒ පුද්ගලයාට ඒ කාලේ බුදුහාමුදුරන්ගේ මේ මේ ධර්මයේ පවතින කාලේ එයාටත් බලපත්‍රය දෙන්න බෑ. දෙකයි. තුන්වෙනි එක ආංච පුද්ගලෝ පෙත්තිවිසයන් උප්පන්නෝ හෝති. ප්‍රේත කියන උත්පත්ති ඉපදිලා ඉන්නවා නම් ප්‍රේත විසය උපන්නේ වෙයි. එයාටත් සසුන් බඹසර තේරුම් ගන්නට විදිහක් නැහැ. මෙන්න මේ ඊළඟ එක තමයි ටිකක් හදන්න වෙලා තියෙන්නේ. පුණජපරම්භික්කවේ තථාගතද ලෝකේ උප්පන්නෝ හෝති ධම්මං දේශයති අයංච පුද්ගලෝ අඤ්ඤතරං දීඝායුක දේවනිකායන් උප්පන්නෝ හෝති. මෙන්න මේක තමයි මෙතන වරද්දලා තියෙන්නේ. බුදුන් ලෝ පහළ වෙලා ධර්ම දේශනා කරලා තියෙනවා. නමුත් පුද්ගලයේ දීර්ඝායස තියෙන දේව කොට්ටාසෙක උත්පත්ති ලබන් හිටියොත් දැන් මේක මෙතන දාලා තියෙන්නේ මේ පුද්ගල තෙමේ දීර්ඝාසි එක්තරා දේවනිකායන්හි කියලා වරහන් ඇතුලේ අසඤ්ඤතල යන්නේ උපන්නේ වෙයි කියලා. අසඤ්ඤතල වල දේවනිකාය කියන්නේ බ්‍රහ්මනිකාය කියලා කියන්නේ. දැන් මෙතන පාලියෙන් තින්නේ දේවනිකාය. අන්න ඒක හදා ගන්න වෙනවා. බ්‍රහ්මතල වල රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කාම නැහැ. සම්සුන් සමාධියක් විතරයි. නව දීර්ඝායසයි. දේවනිකායවල දුක නැහැ, සැප විතරයි. නමුත් සාමාන්‍යයෙන් මම දන්නේ නැහැ මේ මිනිස්සුන්ගේ අවුරුදු 100ක් එහාට එක දවසයි කියලානේ කියන්නේ. දවසක් ගියා වගේ තමයි දැනෙන්නේ කියලා. ඒතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වෙලා දවස් 26 ගිහින් තියෙන ඒගොල්ලන්ට තාම අපට 2700ක් වුණාට. ඒතකොට ඒකත් එහෙනම් දීර්ඝායස ඇති දේව කොට්ටාසත් දීර්ඝායස ඇති අය. මේක කියන්නේ දෙවියන්ටත් බෑ කියලානේ. ඒ ඇයි කියලා මම පස්සේ කියලා දෙන්නම්. ඒ දේවනිකාය කියන එක මෙතන අසඤ්ඤතල වලට කියලා වරහන් ඇතුලේ ලියපේක වැරදි. එතකොට දෙවියෝ බේරලා. ඒ කියන්නේ දෙවියා වෙලා නිවන් දකින්න පුළුවන් කියලා අපේ අය හිතා ගන්නවා. ඔය දැනටත් බණ කියන්නේ. පින් කරලා දිව්‍ය ලෝකෙ ගිහින් එහාටලා පාරමිතා සම්පූර්ණ කරන බණ අහන්න. සමහර කෙනා දෙවියෝ පින් කරනවලු, සමහර බණ අහනවලු. එහෙම කියලා. අනේ මට නම් තේරෙන්නේ දේවා. මොකද මේ අපාය හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි හැදෙන්නේ මිනිස්සු කරන කර්මයන්ගේ විපාකයක් වශයෙන්. එහි ගින් අපාගත මිනිස්සේ ආපහු පව් කරන්නේ පව් විපාක ගෙවනවා සත්තතා. දෙවියෝ කරගත්ත පින් ටික ගෙවනවා. බ්‍රහ්මයෝ කරගත්ත ධාන විපාකේ ගෙවනවා. ඕව රැස් කරන්න පුළුවන් තැන් නෙවෙයි. මිනිසා විසින් සතර හදාගත් එකේ විපාක. එහෙම නැතුව සෝවාන් වෙලා සකෘදාගාමී අනාගාමී අරිහත් වෙන්න පුළුවන් නම් මම අහන ප්‍රශ්නයක් තියෙනවා. එනම් බෝධිසත්වයන් වහන්සේ තුසිත විලෝකේ ඉඳලා කාලය, දීපය, දේශය, කුලය, මව් බලලා මෙහි ආවේ ඇයි? බ්‍රහ්ම ලෝකේ උපදින්න බැරි බණ කියන්නේ. දිව්‍ය ලෝකෙ ඉපදලා බණ කියන්න බැරි. ඒවා දුෂ්ටක්ෂර නිසා. ආයේ මේකේ තියෙනවා බුබ්බණිවිති කියලා සූත්‍රයක්. ඒක තියෙනවා මේ දෙවියන්ගේ පින ඉවර වුණාම, චුත වුණාම, අවශ්‍ය ඉවර වුණාම එතනින් චුත වෙන්න දැනෙනවායි කියලා එයාට. එතකොට අනිත් අය ඒකට දුකක් නිසා අස්වසනවා කියලා කියනවා. නුඹ මෙහෙන් ගින් සුගතියට ඵලයන්.
Bho ito gantwa sugating gacche. Sugating gantwa suladdalabang lab. Suladdalabang labitta suppatittita bawahi. Eka tiyena op ehemama. Nuba mehen gin sugatiyata yanna. Sugatiyata gihila labanna tiyena suladdalabe laba ganna. Honda balabe. Laba ganna manawa pihitanna. Kila annaya yata yojana karanawa hita hadanawai kila budun wahanse bhikkhun wahanseela idiriye tamai meka adaranne. Jadi wow, ini kian kote ini ek-ek itu dia terdengar sah, betahin nanti aja inno, nanti tahan makna ya Buddha amdro angge prasnya akkan. Swami ini Dewi angge sugati ya mukadde. Ayar ke sugati enggak cek ilan tien? Itu nih anu nang itu lah sugati kete ando orangnya. Buddha nu hansi wadarno, Dewi angge sugati ya manusia loke aye. Ekte ini ekatamai sugati gami ini ek. Buddha nu hansi ke sadharma hamu ini ekatamai sulad dalabe. Eke marga pala pelilin dharma ya saran karagan ne ketamai mana apa hitim. Jadi oke dewi yoga karan de pulhan ame hatin de kilabu dun nuhan te wadaran ne. Dewi ando karan de pulhan ame hen de kilakian ne. Oke ape ahin suku wasa kan mela tino ne pan salhadan nuga salidi bidang kerla e pinin dewi loke hing yande. Ape pan salino kilan ne pena ne mara te loke inno. Ini ya tanda berarti lani itu kote, gih mau kita kerana ini, karena pinti ke, ibarat kerana apa kami hendak ini, ping pinggul itu dipakai netnya tiennan, hebei, ulang gahabu beloni warga hulan tika bahinu kota bimut evetin ini apa, udah gih tienn hulan tienn kal ni, hulan bahinu orang tika tika, bahwa kami bimut evetin ini, agak pinggul orang kota, itu nincu tuh hendak ini, Dewi oten lagi henti ini ping itu rak kerana me paut kerlati ini mehdi itu kita ping orang kita paut orang doraya no. Hendak mehatat netu palleha dua tiga kami warga tiang nap pulwa. Ini sah syarat sampati yang kita istirahat wigdah ini no hendak te. Ini wacan itu erung gan nih mana me. Budun nuhan sebadal bapak sarwasan nte. Mama tak inne minisud daerah tau katat pulwang kila. Jadi makin ngah iya nang we dewa lang sadhan sutta apa mana banang dewa lang sadha manusia itu kila dhamma cakupatna sutra iya nang dewiyo jadi bana tika kaya kalau hari kata ntar ya nih bana tika dia niat nih itu endah itu nih eh imasming cepat nabe ya karena imasming banyak mana ya asmo kondan nyasa virajang itu malan dhamma cakung udah padi itu endah itu aja bana tika dia impas de bana tika nih kau dah tuh kata ntar ya nih dia ya ke bana tini we Ewa tamai yoye dewa wiswasa budu sami turu tewi ding budu sami yata pate cehetu. Adara tapi bau dain te kocera budu ntu ada dewi loko idu. Amata kian na wahani agat tam pansel dina matak peni kara te kila. Eko kata raga meyanda na talut nuri anda. Hei raksani te. Dewi anda raksani kala endi anda. Magi wahani paris sangkala di. Orang kena tutup dekai raksa dekai lah. Oh, dahulu yang gawat, netang yang apa itu nama kalau yang gawat, tino gahak muka kari hilalah. Oten lagi wahani nawat telah kolyak kila, ane magi wahani gihing enak lalu turak pendi pay kila. Ini raksa ni abdalian ni ar. Dewa raksa ni kerjaan. Oh, tutup dekai ambulan paru abdal hatapan hakin rupeling berdekarkan dulu. Raksa nak kompeling, apa panat dah hatapan hakiman ni pe? Lesi raksa nahu agan apa ya? Ini sah, me mod minisub Dewi anda kocchara bayad. Inno ahe manan Dewiyo, nanti hinda honda iom. Eka ni budu sah men Dewi anda tiksya pakaran ne, namu tuh minisun de wadah denda, daluan denda, wahana peralan de, paligan de Dewiyo inno akelah hitang inya pe ay. Areka mod yo tika mukat dana kare. Migu ma pete horak mak keruwa. Horak mak kala baru tika tarag ni anaga mang. Katakan dewa lalat ini parat dala, ane horak mahuin depa. Dewi angin illan ni, horu allah lah bende pai kira. Balan tu minisud dewi ane bar dino kontrat tu. Thamang horak angker no, aik anu tahuin de bende pai kira dewi ane bar dino. Mangeh mevila, balak evila hite na unduh kasapara, dadu mitranu kasaparat ganasi esiye. Modak amar erend. Aibin. Tutu dek ayat ada kerela, ayeking horer horal lah ni dende pay, ahu ni dende pay, kalau dewi angin illan ratapti no. Tutu dek ayat, nukarin dana, ergan doan.
Jadi ini sah, polonnari juga yang patanggat dewisa se, balawat temin, diman maga aduwe nakota dewisa se itu minisu yatat tela. Ini sah pantalat tino, kovilat tino, dewalit tino, api tok koto. Mantap tak kayak api ammat asen nilai lagi, dergi napa ham? Kolopatak irala kolopat war kolopat kianne buwagahe, bagaimana? Eka hari gasala, tunak hari gasala, tunat dano abi, dalat me dume illno. Eko kahalat ini dayan, eko kahalat ini ayan, eko kahalat ini buyan. Dewi anta, budun ta, yakun ta. Kapu ayatin ya tika kala etika raya, non dewi angge panggu. Kiribat tila budhaan udaran puja karna budun ge panggu. Tawa ar toil pavil ti ini mana ada kanggu lah. Oye kika pol gahili arwa mama nohari, yakka puja awa. Ini neveri teruan pilih mandah awo dia kaba siak noti mana sama aja kan tiwila ti ini okotomo bayai. Ini me raksana yakon na me kompeni ekot raksana yakkar gand. Itu kota me ardhana tu rakunat me eka gevano. Hada ganne puluwam. Ara kolayak elluwata hari tuttu deka wadurak dammata hari rakinda kiyala eka tamange modakama erunaha vena mokakpat eke ne. O pahugiya kaaleka man dannawa wahanayak karagena me kadaragama gihin me deviyanda araksha karaganna kiyala ena gaman walawi vyapare haraha yedin walawi me udawalawi jalase wathura e welawaye uturula waandana welawa thibune. Ekor karya ke bus bola, okkam itu ke gya, karya ke perahu lani petir okkam meruna. Dewi ane beraga nanti unne teh baragat tanah beri. Nih, ini sahme budun nuhan se badal de taram usas dhamak tamam sarangkaran dhamak tawat nih. Dewi sahse Hindu daming apu dewal loe dewi ane baye bena dewal. Budu sahme dewiyo pin kerupuh maging inna opawat ke utpatiya. Ekor toh ita larang hari. Mana ada tuh? Panca udah ragan hari, minis sudah huniang keran hari, paligan hari Dewi o neng. Oh Dewi o kaya nih, paweng upan ngai nih ini, pineng upan ngai. Mau istirahat di no palle ada. Eka emang kita hanamiti petak inti an dong nih kira. Mau hanamiti. Nada anak kamu terus lalu tergat ter, atau heragan deh teren nanti mod kang mau atak kian. Eka hanamiti kira kian. Oat teklai istirahat an be. Ini sah oye. Dewa gati bawa bawa udah juga waktu ini. Dewa mahalukui kelah itu na ikhaya dewa gati kelah kian. Dewi anta gati bela. Nee, dewa sangkal perbedaan siapa keran naya budu sami. Pinin paralel lagi. Obat wadah pingeti aja. Tamai upati ke dewiyo. Mungkin hati tienno. Hebei, shana sampati labi neve kini keterungan dewi pasat. Eka kian naya matu orang kemati ini. Menang api. Me penna nabi dihata. Dirga seperti Dewa ni kaya kini kita erum apa itu aru tu sih enang orang tu hingga kal ni enang itu enang hinut mambasara wasan tu beh soan ni cik ini Dewi la apa dini pulua itu ni ngehat marge badan nabe apa hu ay pinggir la mehat enak ang itu stop anne ekme samaje tahuru endon me ilang sutre me katino. Mama kini orang kita sudah lahala terunggal, na? Naya itu deh, budun lo pahalo sadharma ini desa nak urut, tapi ini yamik. Mereka India orang sama, galap lagi desa nak urut ini. Ayam ceput galu, pachanti mesu janapadesu pacha jato hoti, avinya taresu milakhesu, mana? Baca ni. India wasenggat tama India ay budu dhamma petri neti pradesa ekoy ekem pinnan nevey. Mahanun mehanun ge upasak upasikawan ge asurak neti veda ekay paccha jate itu kiyala kiyanne. Ebandu atisaya ajnya u mlechcha u pratyanta janapadayanni upanne vey. Adana loki kohe hari. Budu dhammaduru pelimada hulangakwat edila neti. Manusia unata, egan halam arga kita ganter, tamapi lewat ikhraya net nang, adhima iko galapan dulu India orang terang galapal hari ane, udhuan tu desa nakar tu India agen balal desa nakali, api loko itu makata karna kute, biksu biksu niu pasuk pasi kahari, me madhyoling me day ahanda nolay benne, mlece, woi ti Ethiopia, woi makila dino net nang woi mama yuda usul katakarno gini kekala,
යම් රටක මගේ බණ අහලා තමයි මට කතා කරන්නේ සිංහල කෙනෙක්. එයා කියන්නේ උන් නැති ආගමක් නැහැ කියලා. මොනම ආගමක්වත් නැහැ කියලා කියන්නේ. තව එහාට යනවා. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙනවා අංච පුද්ගලෝ මජ්ජිමේ සදන ප්‍රදේශු පච්චා ජාතෝ හොති මිච්ඡා දිට්ඨිකෝ විපරීත දස්සනෝ නත්ති දින්නන් නත්තිටං. අපේ රටේ හරි ඉන්දියාවේ හරි විදලා ඉන්නවා. හැබැයි ඒ වුණාට මිත්‍යා දෘෂ්ටි දර්ශනේ විකෘති. පව්පින් නෑ, මෙලවක් නෑ, පරලොවක් නෑ, අම්මට උපස්ථාන කළාට ගැහුවට ඒකේ අමුතු විපාකයක් නෑ, දෙවියෝ කියලා කෙනෙක් නෑ, එහෙම නැත්නම් උපාතික සත්වෝ නෑ, බුදුන් කියලා එකක් කෙනෙක් නෑ, මැරුණාම උපදින්නේ නෑ, අපාය කියලා එකක් නෑ. නේත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාටත් ඒ දෘෂ්ටිය කඩා ගන්න අන්න බණ හෙන්නේ නැත්නම් තේරෙන්නේ නෑ, බණ අහන්නෙත් නෑ නේ වගේ අය. අපි කියමුකෝ දැන් ඉතින් මේ අපි මේ ධර්මශාලාවේ අපි දැන් ධර්ම දේශනා කරනවා ඉන්නවා කියමුකෝ යම් ගානක්. ඒ ගමේ ඔක්කොමද කවදාවත් ගමේ ඔක්කොම බණ මඩුවට බණ අහන්න ආවද? ඔක්කොම බෞද්ධ වුණාට මල ගෙදරකටවත් බණක් අහන්න ආපු නැති බෞද්ධයෝ කී දෙනෙක් ගමේ ඉන්නවද? නිකන් කල්පනා කරලා බලන්න රට පිටාවේ. ඒ මිනිස්සයා නම් බණක් අහන්න ගෙදරකටවත් ගිහින් නැහැ කියලා ඕගොල්ලොන්ට මතක් වෙයි අහවල් අහවල් කියලා. එතකොට කොහොමද මේ මිනිස්සුන්ට තේරෙන්නේ? අපිට මේක තේරුණේ මේ පොත් ඔක්කොම ටික කියවපු නිසානේ. ඔබට තේරෙන්න ඕනේ ඒක අපි සරල සිංහලෙන් කියනකොට තේරෙන්න ඕනේ. මොකද මේ දැනටත් මේ කියන්නේ තිනේවා නෙමෙයි. ඈ අලුත් වචන හදලා කියනවා මම එකක් තියෙනවා කියන්න පුළුවන් ද බලන්න ඔයගොල්ලන්ට. මේ මේකේ තියෙන වචන මොන් තියෙනවා? මේ පුඟුල් තෙමේ තිරසන් යොන්හි උපන්නේ වෙයි. පුඟුල් මොකක්ද? පුඟුල් කියන්නේ කියලා ඉඳුල් වගේ ජාතියක්ද කියලා. එහෙනම් අපි ඒක එහෙම කියන්නේ නැතුව පුද්ගලයක් පුද්ගලයෙක් කියලා අරගෙන තිරසන් සතෙක් කියලා උපදිලා කියලා සරල කරලා දෙනවා. ඒකයි මම මේකේ තියෙන භාෂාව දඹදෙණියගේ භාෂාව මේක තේරෙන්නේ නැහැ සිංහල දන්නම් කියලා කියන්නේ. එතකොට නේත මිත්‍යා දෘෂ්ටි පුද්ගලයා ලංකාවේ හිටියත් බුද්ධාගමේ හිටියත් වෙන ආගමක හිටියත් වෙරට කොහේ හිටියත් ඒ පුද්ගලයාට ක්ෂණ සම්පත්තිය නෑ. ඒ තව දුෂ්ටක්ෂණයක්. තව ඔකේ බණ ටික පල්ලෙහාටයි තියෙන්නේ ඉස්සරහටයි ආ. අංක 7 බුදුන් ලෝ දේශ දව 15 වී ධර්ම දේශනාකට සිපියදී අයංච පුද්ගලෝ මජ්ජිමේස දන ප්‍රයස පච්චාජාතෝ හෝති සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ එළමූගෝ න පටිබලෝ සුබ්බාසිත දුබ්බාසිතස්ස අඤ්ඤමඥත්තුං. මොම් පාලියෙන් කිව්වා. බුදුනුත් ලෝ පහළ වෙලා ධර්මයක් දේශනා කරලා තියෙනවා. ඒ වුණාට උපදින්නේ කොහොමද? ඒකට කියන්න තියෙන්නේ මොකද්ද වචනේ? ඔගොල්ලෝ පාවිච්චි කරන වචනයක් තියෙනවා මේ මොංගල්. අන්න හරි, මුමුඩ කිවට තේරෙන්නේ නැතු ඇතිනේ. මොංගල් වූයේ කෙලතුළු වූයේ හරිවැරැද්ද දෙකෙහි අරුත වටහා ගන්නට අසමත් වූ දුෂ්ප්‍රාඥයෙක් වෙයි. හරිවැරැද්ද දෙකේ කියලා නෑ, මේකේ තියෙන සුභාෂිත දුර්භාෂිත කියලා. ඒකට වචන හදලා කියන්න ඕන කියලා කියනවා. පිම්පව් අර මන්ද බුද්ධිය පිම්පව් දෙකක් තේරුම් ගන්න නැති මේ ඉතින් ගවුමක් අන්දොලා හිටමු ගවුම අන්දොලා ඉන්නවා තරමක් අන්දොලා තරමක් අන්දොලා ඉන්නවා ගවුම ගැලවෙනවා දන්නෙත් නැහැ තරම ගැලවෙනවා දන්නෙත් නැහැ කට දෙවැත්තෙන් ගැලවෙරෙනවා දන්නෙත් නැහැ ඇස් දෙක මෙච්චර ඉතර ලොකුයි එහෙම දැකලා තියෙනව නේද කට්ටිය? ඔය ඔය දකින මන්ද බුද්ධික භාව විතරක් නෙමෙයි මේක පෙන්වන්නේ. මේ කියන දේ තේරුම් ගන්න බැරිකම සම්පූර්ණයෙන්ම. එතකොට ඒ කියන්නේ වැඩේ තේරෙන්නේ නැත්නම් කරන්න බෑනේ. ඒකත් දැන් මම නම් මෙහෙම අනාවැකියකුත් කියලා තියෙනවා. ඉස්සරහට මේ රටේ මන්ද බුද්ධික ප්‍රමාණය වැඩි වෙනවා. තව අම්මලා තාත්තලාට මොංගල් කාර්යෝ නඩත්තු කරන්න තව බර වැඩි වෙනවා. එයි මං හිතන විදිහට හිතලා බලන්නේ. එතකොට තේරෙනවා. දැන් ඕගොල්ලෝ ඉගෙන ගන්නවා පාඩම් කරනවා ඒ මොලේ ඕන කියනවද එපා කියනවද? ඈ යමක් ඉගෙන ගන්නවා කියන්නේ මොලේ පාවිච්චි කරනවා. හොඳයි මත්පැන් බොනවා කියන්නේ මොලේ එපා කියනවද පාවිච්චි කරනවද?
ඈ වෙරි වෙලා ඊට පස්සේ විසුනරනවා කියන්නේ මට මොලයක් ඕනේ නැහැ කියලා නේ කියන්නේ. ආ ඒ මොලයක් ඕනේ නැහැ කියලා මිනිස්සු ජීවත් වුණොත් එහෙම ඊළඟ සැරේට උපදින්නකොට මොලේ නැතුව තමයි උපදින්නේ. එහෙනම් ඔවා දැනගන්න වෙයි. මේක 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 පරිණාමයක්. ඉල්ලන පැත්තට යන්නේ මේක. දරුව එපා කියලා කිව්වොත් එතකොට දරුව නැතුවම උපදී ස්වභාවයෙන්ම. ඒ වගේ මොලේ එපා කිව්වොත් එහෙම උපදිනකොට මොලේ පාවිච්චි කරන්න බැරි මොලයක් ඇතුව මොංගල් වෙලා උපදී. මත්පැන් පානය කියලා කියන්නේ මට මොලේ එපා මම මොලේ පාවිච්චි කරන්නේ නැහැ තිරසනෙක් විදිහට හැදෙන්න කැමතියි කියලා පිස්සෙක් විදිහට. එහෙම ඒ පරිණාමයක පිළිගන්නවා ඊළඟ සැරේට මොලයක් නැතුවම උපදවලා දෙනවා. එමයයි මේකේ හැටි. තව එකක්කට යනවා. බුදුන් වහන්සේ 15 ධර්ම දේශනා කළා දෙනවා අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චා ජාතු හෝති සෝච හෝති පඤ්ඤාවා අජලෝ අනල මෝගෝ පටිබලෝ සුභාසි දුබ්බාසිතස්ස අඤ්ඤමඤ්ඤත්තාය. හැබැයි ඒකේ වචනේ ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. මේ මේ පුණජවරම්බික්කේ තථාගතෝ ච ලෝකේ අනුප්පන්නෝ හෝති. උපන්නෝ හෝති නෙමෙයි. බුදුන් පහළ වෙලා නැහැ. සද්ධර්මයේ දේශනා කරලා නැහැ. හොඳ නරක තේරුම් ගන්න පුළුවන් නෝනක් තියෙනවා. ඉපදිලා තියෙන මධ්‍යම ඥානපයි. නවත් බුදුන් නැති නිසා වැඩක් නැහැ දැන්. ඒ මොන කාලෙද? අබුද්ධෝත්පාද කාලෙ. ඒ කියන්නේ අබුද්ධෝත්පාදයක අපි මහන්සි වුණාට හොයන්න බෑ. බුදුවරු තමයි මේ යුගයට මේ මග හෙලි කරලා දෙන්නේ. අබුද්ධෝත්පාදයක ඉතින් ඊට පස්සේ පින්පව් දෙකෙන් එහාට යන්න පාරක් නැහැ. ඔය දැන් කරනවා මොන මොන හරි කර කර ඉන්න පුළුවන්. නිවර්ති මාර්ගේ හම්බ වෙන්නේ. අපේ අත්තලගිරියම් වලටත් ස්වාමීන් වහන්සේලා මොන මොන හරි කර කර ඉන්න ඕනේ. පොතේ මේක දිනුනට මග එළියුනේ නැති හින්දානේ. එළිවලා නම් ඔය වදේ විඳින්න ඕන නැහැ. එනේ පොතකුත් නැති කාලේ කොහොම කරන්නේ? අපි ටිකක් වාසනාවන්තයි. මොකද මේ පොත හාමුදුරුව කටපාඩමින් අරන් ඇවිදින් ඊට පස්සේ පොත් ලියලා පරිස්සම් කරලා දීලා තියෙනවා. මිනිසුන් අතර තියෙනවා සද්ධර්මය රැකගන්න ප්‍රතිපදාවක් ක්‍රමයක්. දැන් මේගොල්ලෝ හිතනවාද දිව්‍ය ලෝකෙත් පුස්තකාලයක් තියෙනවා, දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය පොත් පරිස්සම් කරලා තියෙනවා. හාම දෙවියොත් කට්ටියක් එකතුලා බුද්ධ ආගම කටපාඩම් කරන හිතියන් ඉන්නවා කියලා හැම එහෙ ගිහිල්ලා බණ අහන්න. ඔය තමයි හිතන් ඉන්නේ. ඒ තියෙන්නේ පැය එහෙනම්. ත්‍රිපිටක පුස්තකාලයක් තියෙනවද නැත්නම් මේ නිකාය මේ මොකද්ද මේ බාහනක પરම්පරාවක් ඉන්න ඕනේ. මහාකාශ්‍යප හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ වගේ පරිපූර්ණයෙන් බාරගත්තනේ අපි මේක මේ පාඩම් කරලා තියාගන්නයි කියලා. ඒත් එහෙම එකක් හදලා දෙනවා දිව්‍ය ලෝක පුස්තකාලයක් එහෙම හරි බාහනක પરම්පරාවක ආහාර බාහනක දෙයියෝ කියලා. දැන් මම නම් දන්නේ නැහැ එහෙම. ඒ නිසා මේ ඡන සම්පatti ලාභීන් මීට පිට ගිහින් කොහෙවත් බුද්ධ ආගම හොයන්න හදන්න එපා. ඒකකෝච බික්කවේ කනෝච සමයෝ බ්‍රහ්මචර්යා වාසය කතමේකෝ. ඔන්න එකයි තියෙන්නේ. අර අටෙම්ම අටටම බෑ. මේ අටෙන් මිදලා ලබන්නා වූ එකේ හැටි කොහොමද කියලා හොයාගන්න. පාලිනුත් කියලා ඉන්නම් ඈ. බුදුන් ලෝ පහළ වෙලා ධර්ම දේශනා කරලා තියෙනවා. අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ධනපදිතු පච්චාජාතේ සෝච හෝති පඤ්ඤාවා අජලෝ අනල මෝගෝ පටිබලෝ සුභාසිත දුබ්බාසිතස්ස අත්තං මඤ්ඤතුං. අයම් බික්කවේ ඒකෝ කනෝච සමයෝ බ්‍රහ්මචර්යා වාසායාති. හොඳට තව ගාථා තුනකුත් තියෙනවා. ඊට පස්සේ අනිත් සූත්‍රේ හොඳටම තියෙනවා. පුද්ගලෙක් මධ්‍යම ජනපහේ නැත්තම් ධර්මයේ පවතින ලංකාවේ හරි තවත් රටක හරි හිම ගන්න ඒක අදට තෙමේ නොනැත්තේ මෝඩ නොවියේ කෙලතුළු නොවියේ හරි වැරදි සුභාසිත දුර්භාසික හොඳ නරක හරි වැරද්ද තේරුම් ගැනීමට අරුද්දමේ ප්‍රබල වේ. මහණෙනි බඹසර විසනට එකම අවකාශයේද කාලයේද මෙයයි. ඔන්න බුදුන්ගෙන් ධර්මයෙන් වැඩක් නැති අය. ඒ ඇත්තන්ට නැත්තම් එවුන්ට හතුන් නම් එවුන්ට කියන්නේ වෙන්නේ බන කියලා වැඩක් නැහැ. මොකද ඒ වාසනාව ගෙනත් නැහැ. එහෙනම් මිනිස්සු අතරත් ඉන්නවා බුදුබණෙන් වැඩක් ගන්න බැරි අර පිනින් එහාට යන්න බැරි අයගොල්ලෝ පින් කරගත්තා වයි. ඊට එහාට පින් කරන බුද්ධාගමක් තියෙන්න ඕන අන්න ඒකයි. ඉන්න එහාට දකින්න බෑ. දැන් මේ සම්බන්ධයෙන් ගාථා තුනක් තියෙනවා. ඒක කියලා අපි අතෙන්ට යමු. මමගේ පාඩේ ඕක නෙමෙයිනේ. මේ මේ කොළේ තිබිච්ච පාඩයක් මම කිව්වේ. ඒක අර අනික්ඛන සූත්‍රයේ පාඩේ.
manusalabang laddana saddhamme suppavedite ekanang nadigacchanti api namenti te kanang onna buddhamudurwange igannima manusalabe labana tibenawa saddharme manawata rudahama tibenawa e gana salakilimat wenne natnam minisa minisa kiyanne pirimiya nemei kawuru hari nadigacchanti kiyanne eka ikmo yana apata thawa weda thiyena uwa kala hariyanne bana mahala hariyanne illa thawa noy karana nidahata karana idiripat karana එතකොට එයාට මේ ලබාගත් ෂණ සම්පත්තිය ඉක්මවා ගියා වෙනවා. ආයේක කවදා හම්බ වෙයිද කියන්න බෑ. මොකද නව සත්තාවස්සයක් 31තරයක් සංසාර ගමනක් කරකෙන්න තියෙන චක්‍රයක්. පවොස්සේ පිනොස්සේ ධාන ඔස්සේ. මෙතෙන්ට ආයේ කවදා එයිද කියන්න බෑ. මෙතන අතහැරියොත්. මම සාමාන්‍යයෙන් උදාහරණ ඉදිරිපත් කරලා තියෙන උදාහරණේ තමයි ওই රත්නපුරේ පැත්තේ තියෙනවා කියන මොක බොරළු පාරක් දැන්නම් නැහැ ඒක අපට පාරවල් තාරක උංගෙට් පාරවල් නේ තියෙන්නේ ඉස්සර එහෙම නැහැ කා තිබුණා ඒවා දැන් අඩි පාරක් කොන්ක්‍රීට් කරලානේ තියෙන්නේ ඒ දෙන්නේ වැස්සහම තදර වැස්සහම මොකද වෙන්නේ මේ 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 බොරළු හේදිලා ගින් පස් පෑදෙනවා ගල් පෑදෙනවා එයා යට වෙලා තිබිච්ච මැණික් ගලක් දැන් මතු වෙලා තියෙන්නේ පාරේ යන පාරේ දැන් පාර කෙලින් තියෙන්නේ මනුස්සෙක් යනවා ඉතින් පාරේ. මම කල්පනා කරනවා මේ පාර ගෙලින් තියෙන්නේ. මට මේක ඇස් දෙක පියාන ගියා කියලා බලන්න ඕනේ. කියලා ඈත දිහා බලලා මොකක් අනතුරක් නැහැ ඇස් දෙක පියාන යනවා. හැපෙන්නේ නැතුව ගින් ගින් එහා පැත්තට ගින් ඇස් දෙක අරලා ආඩම්බරත් වෙනවා මට දැන් ඇස් පියාගනත් පාරේ ගියයි කියලා. හැබැයි අර ඇස් පියාගත්ත තැනයි ඇස් අරන තැනයි මැණික් අතර මැණික් ගල තිබුණා. දැන් හම්බුන්නේ නැත්තේ ඇයි? මැණික් ගල හම්බුන්නේ නැත්තේ ඇයි? ඇස් පියාන ගියින්ද? ඉතින් බුද්ධෝත්පාදයේ සද්ධර්මයේ දේශනා කරලා තියෙනකොට ඒක අහන්න නැතුව ස්පියාන නෙමෙයිද මිනිස්සු ඉන්නේ කොහොමද හම්බ වෙන්නේ ඔය සමහර තැන්වලදී මම යනකොට මේ 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 වාහනේ නවත්තනවා දැන් මේ ධර්මදේශන 800 ගානක් තිස්සේ ගුවන්විදුලි රූපවාහිනිය හිටු මම දන්නේ නැති මිනිස්සෙක් ඉන්න පුළුවන්ද මේ රටේ හැබැයි සමහර පොලිස් නිලධාරීන් ඉන්නවා මම දැකලත් නැහැ දන්නෙත් නැහැ ඒගොල්ලෝ ඉතින් බලහන් වෙලාවක් නැහැ පාරේනේ ඉන්නේ එකද මම බන කියලා තිබුණාට මම දැකලා නැත්තම් අඳුරන්නේ නැහැ. අන්න ඒ වගේ මේ බන අහලා නැත්තම් බුද්ධ ආගමේ වුණාට මොනවද බුදුහාමුදුරුවෝ කිව්ව කියලා කවුද දන්නේ? ඔකට ලස්සන සූත්‍රයක් මම මේ ළඟ දේශනා කරලා තියෙනවා ලබන පොයටවත් කියමු. දැනට ගුවන්විදුලි දේශනා කරලා තියෙනවා මේ එකට කියන්නේ මේ මේ නාග සූත්‍රය කියලා. හරිම සුන්දරයි. පැයට කියලා තියෙනවා මට පැය මදි වෙලා තියෙනවා පැය හතරක් තියෙනවා නම් කියන්න පුළුවන් මෙහෙදී අපි කියමු නාග සූත්‍රය ඒක තේරුමත් ඉදාට කියලා දෙන්න ආද කියලා දෙන්නේ නැහැ ඒ වගේ මේ පොතේම මේ සුන්දර දේවල් හරියට තියෙනවා ඔච්චර කිව්වත් තව කියපු නැති සුන්දර දේවල් හම්බ වෙනවා ඊළඟ එක යම් කෙනෙක් මනුස්සාත්ම භාවය ලැබ මනවින්සු සදහම් මේ අවකාශය නොලබද්ද ඔහු අවකාශය නැත්තම් සනේ ඉක්මායත් අන්න මේ වෙලාවේ මනුස්සපතිලාභයක් තියෙනවා ධර්මයක් දේශනා වෙනවා නමුත් ඒ ගැන සැලකිලිමත් වෙලා ආගම ගැන හිතන්නේ නැතුව රට ගැනයි ජාතිය ගැන සල්ලි ගැනයි ඉඩ කඩම් ගැනයි කොන්තරත්තු ගැනයි තව මොනවා හරි හිත හිතා ඉඳලා ඒවැම්ම ඔක්කොම හම්බ වෙයි කියලා හිතන් ඉන්නවා පොසත් වුණාම හම්බ වෙයි කියලා සම්පූර්ණ කාලේ වට කැප කරලා මොකද වෙන්නේ තමා පිළිබඳ හොයන්නේ නැතුව අතෘප්තියෙන් මිය පරලෝ යන්න වෙනවා එතකොට ඊට පස්සේ කොහේයිද දන්නේ දෙවෙනි කතාව බහුවි අක්කනා වුත්තා මග්ගස්ස අන්තරායිකා කදාචි කරහචි ලෝකේ උප්පන්නෝති තථාගත මාර්ගයට ඉඩ නැති අනවකාශ වූ බොහෝ දේවල් මිනිස්සු අතින් සිදුවෙන දේවල් තථාගතයන් වහන්සේ වදාරලා තියෙනවා ඒක පාර වහන වැඩ මිනිස්සුන්ට ඕන තරම් මෙන්න මේවා කරපුවම පාර වහගත්ත හැකි සතුන් මරන්න ගියාම හොරකම් කරන්න ගියාම හිරොයින් නිකරන්න ගියාම මත්පැන් පෙරන්න ගියාම මත්පැන් බොන්න ගියාපුවම මේ කීසා නොකීතාව අපරාධ කරන්න ගියාම පාර වහගත්ත හැකි ඒ වුණාට කදාචි ලෝකේ උපජන්ත තථාගත මෙහෙම යනකොට එක කාලයක තථාගතවරු ලෝකේ පහළ වෙනවා ඒ යුගයේ තමයි අවුරුදු 1700කට පෙර ලෝකෙට උදා වුණේ ಭಾರತය හරහා අන්න එතකොට වෙන කාරණේ පෙන්වනවා තස්සීදං සම්මුඛී භූතං යං ලෝකස්මෙන් සුදුල්ලබං මනුස්ස පටිලාභෝච සද්දම්මස්ස දේශනා
alam wae pitun tata atta kamin na jantunati. Tau gata gudat tino. Madividan ne kale. Maka dumi pinan ni. Sammuki buhutang. Muna gahenoa. Me loke inna yatring durlaba avastawak. Yang lokasming. Siang loke yatring inna geng. Atisya durlaba avastawak. Maka dha. Manusia pati laboja saddam masa desana. Manusia bawa labi masah saddam hamu ima. Onna sudusukama. Onna shane. Ekata hena manusia bawa eka shane. Eka sudusukama akne. Katang kian nete. Devi bawa labi maki lakti nete. Sadaham desi ima dayan adilubira kaharaya hamu ida uhuta hamu iya. Ehila hitakamati tenetta visin vayam kirima sudusuya. Minisa visin sadaham hamu ita dukin natamidimata mahansi yutuya. Kaata puluwan da ne? Katang vipanya saddhamman kanojwe ma upavag pachagga kanatita hi sochanti nirayam hi sampita. Tau tino teru. Sadaham desuba denagatte. Idakada salasa nogatte. Ikut tahu kasetti nireupan nih soka karatte anar seni tibuna namut thorben orang kan takkadi kangkarla maranim passe ayat tar dustak seni ketegihing deng soka karande velate beno. Ida cewa nang virodeti saddam mas niyamatang wani jo ati tato ciratang anutappe si tawat pegata wappe beno. Melalui hipadila esenya lawan sadharma niyama sankhyata uye ari marga vardava gani nam pirihuna danayati velendeku men boho kalak tavenne velendata vasi tena danaya tiyenona nathi unama dukkenda wenawane ne etakota enam minissu vela hari bauddhyo vela hari bhikkhu vela hari bhikkhu vela agni vela hari sadharma varadda gattot pokada wenne tavenna siddha wenawa ha mata kiyanna sadharma varadda gattaya kawuda kiyala. Me sambudu sasane tulama saddharma varadda gattaya bauddha namin inno. Ape pali bhashawa tiyenne buddhan saranam gacchami kiyala neida? Ape samahara aya anagatha buddhan saranam gacchami kiyala kiyanne. Etakota varaddala nadda? Ha eka varaddak tiyenne. Gautama buddha nosalaka herala. Namun budu orang desa nakal na banak nae. Api sena sampati labi napi anaga te budung madino api budung bal karala. Waradana ni itu tien. Emnetna oke ting gedar me Paul ji tega tak kerimin lamai hadamin emnetna ngomong red kerimin karan nae. Oke te kelihat ya nono mahana minton. Emaki gua waradana ni ada. Waradana ti. Emat netna oke te me amutu bawa nawa kwadan roning degan. Me neva ini netu ini kelihat lah ada kepiagan maka kari. Matur-matur indo ne. Ema hita gattat veradi. Mokada me metha desana karapu dharma desana wala kerenna wada wedi mokadda kiyala man penala thibena okkotama. Eka ada dawasema kiyanne ne. Podi deyak okkotoma tiyenne karanda. Ekata istripurusa gihavidi vedayak ne. E siddhiya therum ganna ona. Me mohate mage langata maarya enne kohomada? Ena maarya handura ganna ona. Eka tamai budun nahanse penala tiyena para. Maraya handura ganna sihiya tiyenna ona sihiya naththam marayata paradinawa. Marayata paradima saha mara parajaya vitarai meke tiyenne. Budubana danna nathi e mokada karanne marayata paradinawa. Budubana therum gaththama jeevithaya thula maraya anna eka tamai igena ganna ona. E ara therum ganna puluwan pudgalayinta ara dan oy kiyana ate midichchayane me therama ne. Oy dustakshana ate inna e kawuruth metara ne. Okkoma kawuda etakota sena sampatti labi beri ai manusya unata nirol saddharmaya hamba vela netha nisa ithuru gatha deka karamuko api yam kenek manakata desu daham pavatna kalli minihek minisat bawa laba shastra shasane kala huda kereddha karanneda
යම් කෙනෙක් ලෝකේ අනුත්තර වූ බ්‍රහ්මචර්ය සංඛ්‍යාත ක්ෂණය ප්‍රතිවේද කළාවද ඔහු තථාගතයන් වහන්සේ විසින් දේශන ලද මගට පිළිපන්නේය අනුත්තර වූ බ්‍රහ්මචර්ය සංඛ්‍යාත ක්ෂණය අවබෝධ කරන්න ඕන ඒක තමයි ඊළඟ පස්සේ කියන්න තියෙන්නේ මට මේ මේ කොලේ තියෙන කාරණා ටික මේක ඉතුරුට ප්‍රසන්න පසස්සති තථා භාග්‍යතුන් වහන්සේ විසින් යම් සංවර කෙනෙක් දේශන ලද්දා වූද ඒ සංෘත වූයේ හැමකල්ලි සිහි ඇත්තේ හැමකල්ලි සිහි ඇත්තේ කෙලසුන්ගෙන් නොතෙත්වුව වාසය කරන්නේය යම් කෙනෙක් ලෝකෙහි මාරදේ සංඛ්‍යාත සංසාරය යන යන සියලු අනුසයන් සිඳ රහත් ඵලයට පැමිණ ආවද ඌ ඒකාන්තයෙන්ම නිවනටපත් වූව වෙති ඔය සූත්‍රයේ ඉතුරු ගාථා ටික ඔය පෙන්වන්නේ ඈ කණං පච්ච විදුං ලෝකේ බ්‍රහ්මචරියං අනුත්තරං යේ මයිහම් මයිහම් පටිපජ්ජින්සු තථාගතප්ප වේදිතං ඒ සංවරා චක්කුමතා දේශදාදිච්ච බන්දුනා තේසු ගුත්තෝ සදාසතෝ විහෙරේ අනවස්සුතෝ ඔන්න ෂණේ හම්බුණ කෙනා කරන්න ඕනේ වැඩේ පිළිබඳව ඊට පස්සේ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා දැන් මේ කතා කළේ මොකක් ගැනද අක්කන සූත්‍රය ගැන මේ කියන වැරදි පාරවල් කෝකේ ගියත් ඊට පස්සේ බුදුන්ගෙන් සහ ධර්මයෙන් වැඩ ගන්න වාසනාව නැහැ දොස්ඨක්ෂණ ලාභීන්ටෝ කාටවත් මේ පොතේ නෙමෙයි ඊළඟ පනේ අක්කන වෙනුවට ෂණේ විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද අන්න ඒක ගත්තාම හොඳට ඇස් ඇරෙනවා බුදුරජාණන් වහන්සේ සංයුත්තනිකායේ සලායතන වගේ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා කන කියලා කන මේකෙදි උන්වහන්සේ ඉස්සරහට පොයට මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා අපි අයිති නෑ කියන්න එපා ඔයගොල්ලෝ අර එතන හිටි හාමුදුරුවෝ හින්දා එහෙම පෙන්නන්නේ මේකෙදි ලාභාවෝ භික්ඛවේ කියලා ලාභාවෝ කියලා ගත්තාම ඔබට ඔක්කොටම ලාභයක් ලෝ හැබැයි මේ පොල් ගෙඩියක් 75ට අරන් 100ට ගුණ ලාභ ලාභේ නෙමෙයි මේ කියන්නේ ආ එහෙම නැත්නම් කෙතෙල් කණක් ඔය කුරුල්ල ලාභන ලාභේ නෙමෙයි මේ මිනිසාට ලැබී පිවෙන්නා වූ අවස්ථාවක් මේ කියන්නේ ලාභාවෝ වික සුලද්ධා සුලද්ධා ඒක වඩාත් හොඳ ලැබීමක් උසස් වාල් ලැබීමක් මොකද්ද කනාව පටිලද්දෝ බ්‍රහ්මචර්ය ආවාසය බඹසර වසන්ට ඔබට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ මටත් ඔබටත් අපි ඔක්කොට මතක තියාගන්න මේක ඊළඟ කාරණේදී තමයි ඔක පැහැදිලි වෙන්නේ ඒක තමයි මේ අපේ අය තේරුම් ගත්තේ නැති රහස ඒක ඒ මොහොතේ කරන්න ඕන දෙයක් ඒ මොහොත කියන එක හැමදාම 12ට තප්පරකට 12 වගේ හැමදාම මේ මොහොත ඊයේ කියලා දවසක් අපට ආයේ අන්න බෑනේ ඊයට හෙට කියලා දවසක් එන්නේ නෑනේ මේක ගත වෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද නෙමෙයි ජීවිතේ නෙමෙයි මොහොතින් මොහොත තප්පරෙන් තප්පරයට සිත ගත වෙන්නේ එහෙමයි ඒ සිත ගත වෙන මොහොතට අපි එකතු වෙන්න පුළුවන් තැනට අපි සිත දියුණු කරගන්න ඕන ඒකත් එක්කලා ඉන්න පුළුවන් විදියට ඒක ඊට පස්සේ පෙන්නනවා මේ මෙන්න මෙහෙම දෙයක් මහණෙනි මම දැක්කා සලායතන කියලා නිරයක් ඔන්න ඔන්න ඕකෙන් තමයි රහස එළි වෙන්නේ ඒකේ ඉන්න අයට උදේ ඉඳලා රෑ වෙනකල්ම ඇහැට හම්බ වෙන්නේම අකමැති අප්‍රසන්න අමනාප දේවල් කනට නාසයට දිවට කයට ඔක්කොටම හම්බ වෙන්නේ අකමැති අප්‍රසන්න අමනාප දේවල් කිසිම සැනසෙල්ලක් නැහැ. දැන් මොකද්ද මේ කියන්නේ කියලා තේරෙනවද? අපි කියමුකෝ මනසේ පව කරගෙන පවෙන් ජීවිතේ හා පැත්තට දිගුති උදුගති ගාමී වුණායි කියලා. නිරේ ගාමී වෙලා. ඒ මනුස්සයාට පින් සිතුවිලි පහළ වෙයිද? අතරක් නැතුවම එයාට තියෙන්නේ පව විපාක විඳින්න. ඒක විපාක ලෝකයක් කියලා කියන්නේ. අර පෙන්නනේ දසදහස් අර හිතින් උපදිනවා මැරෙනවා ඒකම නැවත නැවත විඳවනවා. ඒ කියන්නේ ඒ මිනිසුන්ගෙන් එහා පැත්තට ගිය සත්වයාට මේකේ හරි වැරද්ද කියලා දෙන්න කෙනෙක් නැහැ. උන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා පව් වලට අදාළ දුක විඳිනව ඇරුණාම ඒකෙන් නිදහස් වෙන පාරක් નિરાසත්වෙන්න බෑ. ඔන්න ඒක තේරුම් ගන්න.
දෙවෙනි එක පෙන්වනවා මහන්නි මම දැක්ක සලායත කියලා ස්වර්ගයක්. ඒකේ උපන් අයට ඇහැට හම්බ වෙන්නේම ප්‍රියමනාප යහපත් සතර ගැන දේවල්. කනට හම්බ වෙන්නේම ප්‍රියමනාප යහපත් සතර ගැන දේවල්. දොරවල් හයට හම්බ වෙන්නේ ප්‍රියමනාප යහපත් සතර ගැන දේවල්. ඒක කොහොමද අක්ෂමයක් වෙන්නේ මං අහන්නේ. ඔන්නක තමයි තේරෙන්නේ නැත්තේ අපේ අයට. හොඳයි. අපාගත සත්‍යයට කියලා දෙන්න කෙනෙක් නැහැ තේරෙන්නේ නැහැ. දෙවියෝ විඳින්නේ සැපද දුකද? හා? ආ දුක තියනවාද එතන එහෙනම්? හා. දැන් බුදුදහමේ මොකද්ද කරන්න ඕනේ? දුක දැකලා හේතුව දැකලා නැති දැන් දුක දකින්න පුළුවන්ද ඒගොල්ලොන්ට? ඔන්න ඔක ඉගෙන ගන්නද? හ්ම්? දෙවියන්ට තියෙන්නේ අතරක් නැතුව සැප. තව සූත්‍රයක තියෙනවා දේවතා සංගත්තේ අපි මේ සක්කාය කඩාන ජීවත් වෙන කෙනෙක් දෙවියෝ හිතනවලු අපි දැන් නිවෙන ඉන්නේ කියලා හිතන් හිටියට බුදුන් වහන්සේ කරුණ පැහැදිලි කරපුවාම අපිටත් මේ තවත් සක්කාය තුල හැවත් පංච පාදානස්කන්ධය තුල නේද දෙවියොත් ඉන්නේ කියලා බුදුන්ට වදාලයි කියලා. දැන් එතකොට අතරක් නැති සැපහින්ද මේ මිනිස්යාට මේ සැප අතහරින්න කැමැත්තක් නැහැ ඕනකමක් නැහැ. ඒ නිසා ඒකේ දුක නැහැ. දුක නැත්නම් කොහොමද දුක දකින්නේ? දැන් හරිද? දෙවියන්ගේ ශරණයත් මේක දකින්න බෑ කියන එක. අපිට මොකද්ද තියෙන්නේ? අපිට සැපයි දුකයි දෙක මාරු වෙනවා. ආ දුක දැනෙනවද නැද්ද? සැප නැති වෙන එකම දුක, දුක එන එකම දුක. එහෙම නෙවෙයිද? සැප කාරණයක් නැත්නම් අපි කිමුකෝ ප්‍රියන් සමග එකතු නොවන්න. අප්‍රියන් සමගත් එකතු නොවන්න. මන්දයත් ප්‍රියන්ගෙන් වෙන්නීමම දුකයි. අප්‍රියන් සහ එක්වීම. ඔය පුද්ගලයා සම්බන්ධ නෙමෙයි පෙන්නන්නේ. ප්‍රිය කරන කාරණා සමග ඇලෙන්න එපා වෙන්වීමෙන් දුක එනවා. අප්‍රිය කාරණා සමග ඇලෙන්න එපා ඒකම දුකයි. දැන් අපට රේඳ දුක දකින්න පුළුවන්. හා? දැන් හරිද ශණය? මං කියන කතාව හරිද දෙවියන්ට දිවන් දකින්න බෑ කියන එක? ඔය කවුරු මේ රටේ කීවත් යන්න එහෙම හදන්න එපා දිවි ලෝකේ නිවන් දකින්න එහෙම. උණ්ඩ වැරදිලා ඔක්කොටම. ඒක කියන්න මට ඕනකම තිබුණේ. උණ්ඩ කියලා මම කියනවා බය නැතුව. ඔව්. මම ලග්නිත් අහගෙන හිටියා ගුවන් විදුලියක බණ කියනවා දෙවියෝ පිං කරනවා දෙවියෝ බණ අහනවා. ඒගොල්ලෝ හදාගත්ත දෙවියෝ. මේ අක්කන සූත්‍රයේ කන සූත්‍රයේ ඉන්න දෙවියෝ. ඒගොල්ලෝ සලායතන ස්වර්ගයේ ඉන්නේ. ඒ කියන්නේ අපේ භාෂාවෙන් කියනවා නම් දෙවියෝ හිතන්නේ නිවිමින් ඉන්නේ. ආයේ දුකක් නැහැ ඉතින් ආයේ ගැලවෙන්න ඕනේ නැහැනේ. දැන් මේක මේ දුක දැකලා දුකින් මිදෙන්න ඕන එකක් නේ. බ්‍රහ්මයා කොහෙද ඉන්නේ? ධානසෝ එනෙවිමේ ඉන්නේ. ඒගොල්ලොත් දුකක් නැහැ. ආයේ මිදෙන්න ඕනේ නැහැ ඒගොල්ලන්ට. ඒ ආයතන නිසා පිරිහුණාම එන්න වෙන එක පස්සේ තේරෙන්නේ. එතකල් හිතන් ඉන්නේ මේ තමයි ඔය එක තැනක තියෙන්නේ මේ සාකච්ඡාවක්ද මොකද්ද තියෙනවා මේ බ්‍රහ්ම නිමිත්තද මොකද්ද කියලා බ්‍රහ්ම නිමන්තර කියලා. ඒකේ ඉන්න බ්‍රහ්මයාට හිතනලු මම තමයි සදාකාලිකව ඉන් එහාට කෙනෙක් නැහැ. මේක ඇතිවීමකුත් නැහැ නැතිවීමකුත් නැහැ දිරිවීමකුත් නැහැ. මේක තමයි සදාකාලික කියලා. බුදුන් වහන්සේ තමයි 이르දීන් ඊට පස්සේ ඊට වඩා උසස් තැනක මං ඉන්නේ ඕකත් පිරිහෙනවා කියලා කිව්වයි කියන්නේ. ඒක දිගූ කාලීන බැවින් පිරිහීමක් පේන්නේ නැහැ. එහෙනම් බ්‍රහ්මයින් නිවිමහා සංසුන් සමාධි කියන්නේ ඒක ආයතනයක්. දෙවියෝ නිරන්තරයෙන් කොහොමද දෙවියන්ගේ හැටි? කප්ෘක තියෙනවා. සුරබිදේනුව ඉන්නවා. තව භද්‍රකටේ තියෙනවා. මොක අත ගහපු ගමන් මොකද වෙන්නේ? හිතපු ගමන් ඔක්කොම පහළ වෙනවා. මේකෙන් කියන්නේ මොකද්ද? එලකෝ කලගිරියක් හයි කරලා දෙනවා කියලා කියන්නේ. ඈ? භද්‍රකටේ කියලා? නෑ. ඒගොල්ලොන්ගේ සිත සකස් වෙලා තියෙන නිරන්තරින්ම සුඛ සහගත චේතනාවලට. ඒක තුල ගත වෙනව ඇරුණාම අතරක් නැතුව දුකක් තේරෙන්නේ නෑ. එහෙනම් දුක බලන්න විදිහක් නෑනේ. දුක දැකලා හේතුව දකින්න විදිහක් දෙවියන්ට නෑ. එහෙනම් දෙවියන්ගේ එකත් ෂණ සම්පත්තියක් නෙමෙයි. අන්න දැන් ලාභාවෝ භික්කවේ කන සුලද්දාවෝ භික්කවේ කන ඈ කනෝවා පටිලද්දෝ නුඹලයි ෂණේ ලබලා තියෙන්නේ බඹසර වසන්ට. මොකද්ද ෂණේ කියන්න මට? ආ ඇස්කන් හම්බ වෙන එකද ෂණේ කියන්නේ? දැන් ඇස්කන් නම් තියෙන්නත් ඕනේ. ඊට එහාට ගියොත් ආ තවත් එහාට යන්න ඕන. නෑ. මේ මොහොතේ උපදින්නේ මොකද්ද ඔයගොල්ලොන්ට? ඒකට මොකද්ද කියන්නේ උපදින එකට? අර ගොල්ලොන්ට උපදින්නේ දුකම විතරයි.
පාපගත් සත්වයින්ට මේගොල්ලොන්ට උපදින්නේ සැප අරමුණක් විතරයි. ඕගොල්ලොන්ටමද උපදින්නේ? ඕගොල්ලොන්ට උපදින්නේ අතීතයේද වර්තමානයේද? මම කිව්වොත් වර්තමානයේ ඉපදුනාට උපදින්නේ අතීතයේ කියලා. දැන් මේ මෑතදි කියවපු පොත්වල ඔක්කොගේම තියෙන කාරණයක් තමයි මේ අර මම කියන්න හදන ඉස්සරහට තියෙන සූත්‍රයක තියෙනවා මේ සටන කියන වචනයක් අරද තියෙන්නේ ඝාතනය කරන්න ඕන කියලා. මේ සටනක් තියෙනවා කියලා. ඒක පෙන්නනවා අපිට තමයි අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඇස හෝ කන හෝ නාසය හෝ දිවකය සලායතනනේ. සලායතනේ මොනවද උපදින්නේ? උප්පන්නං කාම විතක්කං, උප්පන්නං ව්‍යාපාද විතක්කං, උප්පන්න විහිංස. මෙන්න මේ තුනේදී තමයි අපට හදන්න පුළුවන්. හරිද? අරගොල්ලොන්ට දුකව නිසා හදාගන්න තේරෙන්නේ නැහැ. අරගොල්ලොන්ට එහෙම එකක් නැති නිසා හදාගන්න ඕනකමක් නැහැ. අපිට මේ දෙකේ මෙන්න මෙතන හදන්න පුළුවන් එක තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කන සම්පatti. මේ දෙකම අර උන්චිල්ලාව මේ පැත්තට තල්ලු කරම අනිත් පැත්තට ගිහින් එනවා වගේ දෙපැත්තට යනවනේ. ලාභයට අලාභයට අපි මෙහෙම දෝලණය වෙනවා. මේ දෙකේම ඉන්න බෑනේ. කොතනද බුදුන් වහන්සේ හිටියේ? ලාභේද අලාභේද හිටියේ? කොතනද හිටියේ? උපේක්ෂාවේනේ. මේ ලාභයෙන් විඳවන එක විඳින එකයි අලාභයෙන් විඳවන එකයි දෙකම අතරලා උපේක්ෂාවට එන්න මේ දෙක හදන්න පුළුවන් අපිට. අන්න ඒක තමයි ඒක කරන්න හැසිරෙන එක තමයි මම සරවසනවා කියන්නේ. ඉතින් ඒකට සෑහෙන කරුණු පිළිබඳ අවබෝධයක් ලබලා තියෙන්න වෙනවා. ඒක තමයි බුදුන් වහන්සේ වික්ෂුන් වහන්සේ උඹලට හොඳ ලාභයක් ලැබෙලා තියෙන්නේ, හොඳ අවස්ථාවක් ලැබෙලා තියෙන්නේ කාටවත් මේ ලෝකේ ලැබෙලා නැති මේ බඹසරවසන්ට. දැන් මොකද්ද පහාන සංඥා කියන්නේ? පහාන සංඥා සඳහා ඔබට ඉඩකඩ තියෙනවා. අර අනිත් අය ඉන්නේ අපහාන සංඥාවල. දැන් උප්පන්නම් කියන පදේ තේරුම් මොකද්ද? මෞකසින් හටගත් තියෙන එකද? ඒකටත් එහෙම කියනවා. නමුත් මේ දැන් හට ගන්න දේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් හිතට එන දේ කියන්න තමයි උප්පන්නම් කියලා කියන්නේ. මම ඔයගොල්ලොන්ට ගෙදර ඉන්නකොට මොනවද උපදින්නේ කියන්න උදේන රෑ වෙනක. ඔය අහල පහල මිනිස්සු මොනව හරි කියනකොට හොම්බට දෙකක් අයින්න කියලා හිතෙන්නේ නැද්ද? එතකොට මොකක් ඉදරාද කියලා කියන්නේ? ව්‍යාපාද විතර්කය. තව පිහියක් අතරන කොටන්නම හිතනවා නම් අර වාට එතකොට මොකද්ද? විහිංසා විතර්කය. එහෙම නැත්නම් පහර දෙන්න හිතනවා නම් කාම විතර්කය. ඔය කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක නැත්නම් ලෝභ දේශ මොහ කියන එකේ තේරුම ටිකක් ඕගොල්ලෝ හිතනවට වඩා වෙනස්. මේ සාමාන්‍ය ලෝභයක් ගැන නෙමෙයි කියන්නේ මේ. මේ පොතේ නැතුව ඇති තිනිය අකුසල මූලානි කියලා තව එකක් තියෙනවා. ඒක තියෙනවා ලෝභය කියලා කියන්නේ තමන් බලවත් වෙලා අනිත් අයට බරපටවන්න. ඒ මනුස්සයාට අපහාස උපහාස කරන්න. ඒ මනුස්සයා ගමෙන් පන්නන්න. මත රටෙන් පන්නන්න. ඒ මනුස්සයා සතුදී අයිති කරගන්න හොරෙන් වැටේ හාට ගෙනියන්න. රැට රැට. එමත් නැත්නම් දේවාලයකට ගිහින් පලි ගහන්න. එමත් නැත්නම් කණ්ඩ බැරි වෙලා මැරෙන්න වසවිස ආන් ඒ අදහසට ලෝභ කියන්නේ කියලා තියෙන්නේ. හරිද? ඒක තව ටිකක් එහාට ගන්න එක ද්වේෂ එකතු වෙනකොට අවියවත ගන්න හිතන ඝාතනය කරන්න හිතන එක අතට ගන්න එක මේ විහිංසා. එතකොට ඒ තුන පව් කියලා කියන්නේ මෙන්න මේ පව් කරන්න එපා කියලා විතරයි බුදුදහමේ දේශනා කරලා තියෙන්නේ. හොඳ දේවල් කරන්න එපා කියලාම කොහොමවත් දේශනා කරලා නැහැ. නමුත් අපේ බුද්ධාගමේ හොඳ දේවල් කරනවා පවුත් කරනවා. අන්න එතනයි වැරද්ද තියෙන්නේ. අර පින් කරන බුද්ධාගමේ ඉන්න අය හොඳ දේවලුත් කරනවා. හැබැයි අපි පව් කරන්නේ නැහැ කියලා කිව්වට කාටද පෘථග්ජනය අතර කාම විතර්කය උපදින්නේ නැත්තේ? ව්‍යාපාද විතර්කය උපදින්නේ නැත්තේ? විහිංසා විතර්කය උපදින්නේ නැත්තේ? මේක ඔබ කලමනාකරණය කරගන්න දන්නවද? නැත. අන්න ඒක තමයි බුදුබණ. අන්න ඒක තමයි උගන්වන්න හදන්නේ. දැන් මම එහෙම කියනවා ඔකට. ඔය කවුදාරාර මේ බැටරි කෑල්ලක් පිටේ බැඳගෙන ගුවන් යානයක් හොරකම් කරගත්ත එක්කන ලංකාවේ ඒ කාලේ 70 ගණන් වල සේපාලේක නායක මට මතක නැතිලා තිබුණේ.
සේපාලයක නායක වැසිකිළියට ගිහින් එන ගමන් ගොට් බෙට්ට කැල්ල පිටේ බැඳගෙන ඇවිදින් වාර දෙක මෙහෙම තියාගෙන මේ ඔන්න පත්තු වෙනවා කුඩු වෙන්නයි යන්නේ මං කියන තැනට ගුවන් යානය ගෙනියන්න. දැන් ඩ්‍රයිවර් මොකද වුනේ ප්‍රාණ අපකරුව බවට පත් වුණා. ඇයි ඒ? ගුවන් යානයයි මිනිහයි දෙන්නම ඉවරයි මේක ගෑවිච්ච ගමන්. බොරුවක් කරලා තියෙන්නේ. දැන් ඒකට ඩ්‍රයිවර් කවුරු වෙලාද? ප්‍රාණ අපකරුව බවට පත් වෙලා. කියන දේ කරන්න ඕනේ නැද්ද? නැත්නම් ඉවරයි. ඒ වගේ තුන් දෙනෙක් කැවිදින් පිස්තෝල තුනක් ඔළුවට එල්ල කරගෙන කුඩු වෙන්න ඔළුවට තියනවා මං කියන දේ කරපන් කිව්වොත් ඒ මිනිස්සයා කරන්න ඕනද නැද්ද? කරන්න ඕනනේ. ගුවන් යානයක් පැහැර ගන්න එහෙම තමයි ඊට පස්සේ. ඊට පස්සේ කියන තැනට යන්න ඕන සාන්ත දාන්ත මොකද ඔළුව හරවන්නවත් ඉඩ නැහැ. මෙන්න මේ වගේ ඕගොල්ලෝ පාලනය කරන ඕගොල්ලෝ යටත් කරගෙන ඉන්න විතර්ක තුනක් ඕගොල්ලොන්ගේ හිතේ තියෙනවා මේ තුන් දෙනාගේ ප්‍රාණ අපකරුව මිනිස්සු කියලා කියන්නේ. මිනිස්සු කියන්නේ පිරිමි නෙමෙයි ලෝකේ ඉන්න ඕනෑම කෙනෙක්. මෙන්න මේ තුන් දෙනා කියන විදිහට නටන එක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය මේ තුන හිතට එනකොට ඒ විදිහට නෙවෙයිද නටන්නේ? ඈ ඒ විදිහට තමයි ක්‍රියා කරන්නේ. මෙන්න මේ තුන් දෙනා මාරයෝ අපි මාරයාට පරාජය වෙලා මාරයා අපිව නටවනවා. මේ තුන් දෙනා පරාජය කරන එක මාර පරාජය. මැරිලාද? අන්න මේ තුන් දෙනා බලවත් වෙන හැටි ඉගෙන ගන්න ඕන අපට. ළමා කාලේ එකක්වත් තිබුණේ නැහැ. නමුත් ඇහැට කනට දාසයට ගැටෙන්න ගියාම සමහර ඒවා ඇලෙනවා, සමහර ඒවා ගැටෙනවා, සමහර ඒවා ඊට එහාට අවිදරන්න ඕන තැනට හැඟීම් හිතේ ඇති වෙනවා. නැවත නැවත ඒක කියන්න කියන්න කරන්න කරන්න හිතන්න හිතන්න මොකද වෙන්නේ? ගහකට පොර දානවා වගේ චිත්තාභ්‍යන්තරයේ මේ මූලය බලවත් වෙනවා. දැන් ඔබව මෙහෙවන්නේ ඔබේ අතපය කතන මෙහෙවන්නේ ඔබ විසින් නෙවෙයි. ව්‍යාපාද විතර්කය තරහව. මම දකිනවා පාන්දරම නොවැම්බර් මාසයේ ඉතර කාලෙක හැන්දෑවේ වැහිපොද වැටෙනවා පොඩ්ඩක් පොඩ්ඩක්. මිනිස්සෙක් එනවා කඩේට කොත්තර ටිකක් අරන් යන්න. මේ CCTV කැමරාවෙන් මේ පෙන්නන්නේ ප්‍රවෘත්ති වලට. කොතරුටි ගණන් ගිහින් මිනිස්සයාගේ සල්ලි ගන්න මදි. තරහ වෙදී මේ දෙන්න අතර බහින් බස් වීමක්. තරහ වෙලා තමයි ගෙදර යන්නේ. ගෙදර ගිහින් පිහියකුත් අරන් එනවා පෙන්නනවා. ආපු ගමන් කොහොම මුදලාලි අතර කොටනවා. එයා කෑ ගහනකොට ඇහිලා ඇතුළේ ඉඳලා එනවා පුතයි රේවක මණ්ඩලයයි කුස්සිය පැත්තේ පොලොස් කොට කොට අවියන්නේ නැත්තේ මාළුවේ අයින්නේ නැත්තේ. එන්නේ මොනවත් අරගෙනද? මෝල් ගසුත් අරගෙන එන්නේ. මෙයා ආවේ පිහියෙන් කොටලා මේ මිනිස්සයාට පාඩු කරන්න. නමුත් මෝල් ගස් පාර කාලා එතන මේ අඬ සිද්ධ වෙනවා. දැන් මේ වැරද්ද කලේ මිනිස්සුද ව්‍යාපාද විතර්කයේද? ගෝරිය කරන්න පිහිය අරන් ආවෙත් ව්‍යාපාද විතර්කය. තාත්තා බේරගන්න නැත්තම් ස්වාමියා බේරගන්න මෝල් ගහත් පාවිච්චි කරෙත් ව්‍යාපාද විතර්කය. දැන් කාටද සැප හම්බ වුනේ? අරයා පරලව තාත්තා තුවාලකාරයෙක් අත අසනීපයි අරගොලු දෙන්න ඇයි CCTV කැමරාවේ සාක්කිය තියෙනවනේ තලනවා කෙලින්මේ අන්න ඕනේ එල්ලුම් ගස්. දැන් එතකොට ව්‍යාපාද විතර්කයේ අත්අඩංගුවේ නෙමෙයිද මේගොල්ලෝ ඉන්නේ? අප අහුගේ දවසක විද්‍යාවක් සිද්ධ වුණා. අවුරුදු 14ක ගෑන් ළමෙක් 11ක 12ක ගෑන් ළමෙක් බලාගන්න අයියාගේ ගෙදර ඉන්න දුව මාල්ලිගේ ගෙදරට යහන් තියා මාල්ලි කොළඹ ගියා වැඩට. එයාටත් ඉන්නේ දුවක් විතරයි. එනකොට කවුරු හරි කේලමක් කිව්වා කඩේ තිබ්බා දවල් උන් ඔය වත්ත කෑවිදිමින් හිටියා දෙන්නම කියලා. තව පිරිමි ළමෙකුත් එතන හිටියයි කියලා. ඒ කතාව ඇත්ත හෝ බොරු ඒක ඉතින් හොඳ එකට හෝ නරක එකට බාප්පණ්ඩියට හොඳටම තරහාවා. ගිහින් මොකද කරා? අල්ලගෙන තැලුවා අයියාගේ දුවට. නිකන් නෙමෙයි වැටෙන ගම්ම ගැහුවා. හොඳටම ගහලා ඊට පස්සේ දොඩෝ දොඩෝ ඉන්න හින්දා ගෙදර ගිහින් දැම්මා. ගෙදර ගිහින් කෑ ගහනවා කියලා තාත්තත් මොකද කරන්නේ? රෑට දෙක තුනක් අල්ලන ගැහුවා. උදේ බලනකොට නැගිටින්නත් බෑ, මැරුණා. අවුරුදු 14 ගෑන් ළමයා මැරුණා. දැන් ඉතින් මේ තරහෙන් ගහන්න ගිහින් ළමයාට හොඳක් වුණාද? බාප්පටයි තාත්තටයි හොඳක් වුණාද? කොහෙද යන්නේ දැන්? අරයා පරලෝ අර දෙන්න එල්ලුම් ගස්. දැන් මේවා මේ රටේ කරවන්නේ කවුද? පුද්ගලයෝද ව්‍යාපාද විතර්කයේද? බුදුදහමෙන් සංසිඳවන්න කියලා තියෙන්නේ කාම විතර්කයයි ව්‍යාපාද විතර්කයයි විහිංසා විතර්කයයි නිවන් ලබන්න ඕන. මැරුණාම මේ තුන සංසිඳවල වැඩක් තියෙනවද? අනාගත බුදුහාඳුරන්ගේ සාසනය උපදින මිනිස්සු සංසිඳවා ගත්තා වයි අද රට හැදෙනවද? අද මිනිස්සුන්ට කාම විතර්කයයි ව්‍යාපාද විතර්කයයි විහිංසා විතර්කයයි සංසිඳවා ගන්න එකට නෙවෙයිද පහන සංඥා කියන්නේ?
මේක ඉගෙන ගන්න නැතුව මනුබුද්ධ ආගමේදෝ ඉන්නේ ලෝකෙන් මං අහන්නේ බරුවට සිවුරක් දාගෙන හරි බුදු සුදු දෙකක් පරවන්න හරි බෞද්ධ කියලා ලේබල් එකක් ගහගෙන මේ කරන්න ඕන වැඩේ ඉගෙන ගන්න නැතුව මොකද ඔය කරන්නේ එච්චරයි බුදුදහමේ ඔක්කම පහන සංඥායි අපහන සංඥා විතරයි තියෙන්නේ ඕගොල්ලෝ මේක පොහසත් කරනවා එතකොට ඕගොල්ලෝ අපහන සංඥාවල ඉන්නේ ඒ කියන්නේ දුක වඩවනවා ඕගොල්ලෝ ඕගොල්ලෝ කාගේ අත අඩංගුවේද ඉන්නේ කාම විතරකේ ව්‍යාපාද විතරකේ ඒගොල්ලෝ කියන විදිහට තමයි පෞල් ජීවිතයයි හවුල් ජීවිතයයි වරු හදන එකයි ගවල් හදන එකයි ඉඩම් අයිති කරගන්න එකයි නඩු කියන එකයි තේරම මේක මෙතනින් අයින් කරගන්නයි බුදුහාමුදුරුව සතිය පාවිච්චි කරන්න කීවේ අන්න ඒක තමයි ෂණ සම්පත්තිය ඒ මොහොතේ ඒක කරන්න ඕනේ එකයි ෂණ කියලා කියන්නේ පස්සේ එන්නේ නැහැ හෙට ආයේ දැන් බලමු පාලියෙන් කොහොමද තියෙන්නේ කියලා කතමාංච බික්කවේ පහන සංඥා uppannam kamitakkam nadivaseeti pajahati vinodeeti byanti karoti anabhavam gameeti uppannam vyapadavitakkam nadivaseeti pajahati vinodeeti byanti karoti anabhavam gameeti uppannam vihinsavitakkam nadivaseeti pajahati vinodeeti byanti karoti anabhavam gameeti me tuna upang velawata ekata ekathu novi inda sihya diunu karaganna kiyala thiyena eka karanne naththam mokada karanne uppannam kamitakkam adivaseeti piligatta baragatta ඔම්බට පොඩි වෙන දෙකක් දෙන්න ඕන ඔකට කියලා ඊට පස්සේ හිතනවා ඇරුණාම අහුවෙච්ච එකෙන් දබල ගහනවා ඇරුණාම එහෙමනේ අපි ක්‍රියාත්මක වෙන්නේ ආන් ඒකට අදිවාසීති කියන්නේ ඒක බාරගත්තා ඒ කියන්නේ ඒක බැහැර කරන්න ඕන කියලා හිතුවේ නැහැ මේකෙන් මට දුකක් එන්නේ කියලා දන්නේ නැහැ දැන් ඔය කියපෝ කතාවල මේ මේ තුවක්කු හරි පහර දීම් හරි අරගෙන මේ 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 කාට හරි සැප ලැබිලා තියෙනවද ඈ ඒ හැමෝම කොහෙද ඉන්නේ මලගෙදර පොළොව යන නැත්නම් එල්ලුම් ගහේ එනිසා මේ සමාජයේ වැරදි කරන්නේ පුද්ගලයෝ නෙවෙයි පුද්ගලයෝ මෙහෙවන්නේ කය වචන උන්ගේ හිතේ බලවත් වුණා වූ ත්‍රිවිධ විතර්කය ජීවිතය තුළ ත්‍රිවිධ විකාරකයේ බලවත් වීමම දුකයි ජීවිතය තුළින් ත්‍රිවිධ විකාරකයේ ඉවත් කර ගැනීම උදු සමයේ වඩන්න ඕන දේවත් භාවනාවයි ඔන්නෝක නැති දවසට නිවන් කියන්නේ මොකද්ද කියලා තේරි අර ඉස්සරදී නැති එකම මං කියවන සැප කියලානේ ඕක ආය උපදින්න හිතේ නැති වුණ දවසට මන් දැන් නිවිලා නේද ඉන්නේ කියලා තේරෙවි. එතකොට නිවීම තමන් ළඟ තියෙන දෙයක් දැනට තියෙන්නේ වැහිලා විතරයි. තමන් ළඟ තියෙන නිවීම හොයාගන්න බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙනවා. රුණහම පෙරම් පුරාණ යන කබල් බුද්ධඝමත් දේශනා කරලා නැහැ කාටවත්. ඉස්සරහට යන්න. ඒවා කවුද හදපු පල් බොරු. අපරාධ. මේ බෞද්ධ ලෝකෙට කරපු බලවත්ම අපරාධය තමයි අනාගත බුදුහාමුදුරුවෝ නිවන් දකින්න උගන්වපු එක. මේ තරම් මේ මිනිස්සු පිරෙන්නේ ඒකයි. මන්දයත් මොන සිල්වල හිටියත් මේ ත්‍රිවිධ විතර්කයේ උපදිනකොට ඔක පාලනය කරගන්න අවශ්‍ය සිහිය නැහැ. ඔන්න ඔතෙන්ද සිහිය ගේන්නවා. ඒක තමයි වරුදු කරන එක තමයි මේ සතිපට්ඨානය කියලා කියන්නේ. අයන්නෙන් පටන් අරන් ඔතෙන් දෙන්නවා. ඒ මොහොත එනකොට එයාට එකතු නොවෙන්න එයාව පාලනය කරන්න අපිට පුළුවන් වෙන්න ඕන. දැනට ඕක මේකනේ ඔයගොල්ලෝ පාලනය කරන්නේ. කාම විතර්කයේදී අවශ්‍ය ආසාව ඉටු කරගන්න. ව්‍යාපාද විතර්කයේදී දේශ පතුරවන්න. විහිංසා විතර්කයේදී කබල කොටලා සුන්නත් දොලි කරලා ගිනි දාලා පුච්චලා දාන්න. මේ තුන ආපුවම එහෙම නෙවෙයිද හිතෙන්නේ? විනාශ කරන්න නෙවෙයිද හිතෙන්නේ? දැන් කවුද? ඕගොල්ලොද? ඕගොල්ලෝ පස්සේ කියන්නේ මට මොනව වුණාද දන්නේ නැහැ කියලා? එහෙම කියනවා නේද හිත හොඳ උනම් පස්සේ. ඒ උන දෙයට මොකද්ද කියන්නේ එතකොට එහෙනම්? මාරාවේසය. ඒකට කියන්නේ මාරාවේසය. ඒ කියන්නේ ඔබ වෙනයි ඔබේ කය වෙනයි වචන වෙනයි මේකට හිතට එන විතර්ක තුන තමයි ඔබව පාලනය කරන්නේ. දැන් දැක්කද පිස්තෝල පාරවල් තුන ඔළුවේ තියෙන ඕගොල්ලොන්ගේ ඕගොල්ලෝ මෙහෙවන ප්‍රාණයපකරුවෙක් බවට පත් කරගෙන ඉන්න මේ පිස්තෝල කරුවන් තුන් දෙනාට කියනවා කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, හිංසා විතර්කය. ඒවට යටත් වෙලා. ඉතින් ජීවිතය සැප හොයනවා. ජීවිත අවසානයේ දක්වා මොකද වෙන්නේ මේක බලවත් වෙලා දුක් වැඩි කරගන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ මේක පහන කියන්නේ මොකද්ද? ඉවරම කරලා දාන්න කියන එක. අපහන කියන්නේ ඉවර කරන්නේ බලවත් කරනවා කියන එක. අන්න පෘථග්ජන පුද්ගලයා පව් කරද්දී කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වැඩියෙන් බලවත් කරනවා. පින් කරද්දිත් ඔය තුන වැඩෙනවා. එහෙනම් මේ බුදු සමයෙන් පෙන්වන පුණ්‍ය මාර්ගයේ ත්‍රිවිධ විතර්කේ ප්‍රහාණය කරන එක නෙවෙයි. ඒක අර පෘථග්ජන පුද්ගලයින්ට මෙතන බැරි නම්
මිෂන සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න බැයි නම් අර තිරිසංගත ජීවිතයනක වළක්වන්න සුගතිගාමි වෙන පාර විතරයි. ඕරණන් ඉතින් තේරෙන්න මේ අර බුදුහාමුදුරුවන්ට ප්‍රශ්නයක් ඉදිරිපත් කරපු කුමාරිකාවගේ සූත්‍රය කියලා දෙන්නම්. ලස්සන කුමාරිකාවක් අස්සරත 50කින්ද කොහෙද එනවා පිරිරාගෙන. ඉතින් එතනින් මෙහාට එන්න බෑ ගේට්ටුව නැත්තම් මොකක් හරි පාලමක් ඇතනේ. ඒක නවත්තලා බුදුන් වහන්සේ ඉන්න නිශ්ශබ්ද ප්‍රදේශයකනේ, නිශ්ශබ්ද ප්‍රදේශයට එනවා. ඇවිදින් දැන් සාකච්ඡාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒක කල්පිත ප්‍රශ්නයක් අහන්නේ, හදලා අහන්නේ. ස්වාමිනි භාග්‍යතුන් වහන්ස, ඔබ වහන්සේ ළඟට එනවා දෙන්නෙක් යාළුවෝ. ශ්‍රද්ධාවෙන්, සීලෙන්, ප්‍රඥාවෙන් සමානයි. ඇවිදින් බණ අහනවා. බණ අහලා එක්කෙනෙක් යනවා. අනිත් එක්කෙනා ඔබ වහන්සේ ඉස්සරහින් උපස්ථාන කරනවා. දැන් අර යන කෙනාට කියනවා ආදායකයා, උපස්ථාන කරන කෙනාට කියනවා දායකයා. දැන් මේගොල්ලෝ දායකයෝ නේද? ඈ? හැබැයි පන්සල පැත්තටවත් ඉන්නේ නැත්නම් දායකයෝ නෙමෙයි. අනේ වගේ දායක කියන එකේ තේරුම මොකද්ද? බරක් දරන්න ඕනේ. දැන් බුදුන් වහන්සේට චීවර පින්ඩපාත සේනාසන ග්‍රහණපත්යෙන් උපස්ථාන කරනවා. ඒක තමයි දායක. අරයා බණ ටික අහලා යනවා. මේ යාළුවෝ දෙන්නගේ හැටි, හරිද? දැන් මේ දෙන්නගේ හැටි තමයි බුදුන් වහන්සේගෙන් අහන්නේ. ස්වාමීනි, මේ දෙන්නා මැරිලා දෙවියන් අතර ඉපදුනොත් ඒ දෙවි සැප අතර වෙනසක් තියෙනවද? ඔව් තියෙනවා. මහේසාක්කේවත් වැඩි සැප සම්පත් තියෙනවා නම් ඒ දායකයාට. අදායකයා අල්පේසාක්කේ සැප සම්පත් අඩුවයි උපදින්නේ. ස්වාමීනි, එතනින් චිත වෙලා මිනිස්සු අතර ඉපදෙනවා. දැන් වෙනසක් තියෙනවද? ඔව්, දායකත්වයේ දරුව කෙනාට තමයි සුවපහසුව ජීවත් වෙන්න මොනවද ඒකට කියන්නේ? චීවර පින්ඩ පාත සේනාසගලප්පත් ගෙදර සිව්පස්සේ හොඳට හම්බ වෙන්නේ, මහන්සියක් නැතුව හම්බ වෙන්නේ. අනිත් එක නම් මහන්සි වෙලා හොයා ගන්න වෙනවා. ස්වාමීනි, එදෙනා සසුන් ගත වෙනවා. ඒත් වෙනසක් තියෙනවා. හොඳට චීවර පින්ඩ පාත සේනාසන පහසෙන් හම්බ වෙන්නේ දායකයාට, අරයා දුක් මහන්සි වෙලා හොයා ගන්න වෙනවා. ස්වාමීනි, එදෙනා නිවන් අවබෝධ කරනවා. ආ, ඒකේ නම් වෙනසක් නැහැ. බුදුහාමුදුරුවෝ දානවා. දැන් දෙවියන් අතර හරි පැවිද්දේ හරි ගෙදර හරි ආයවර්ණ සැපර ලැබුණේ ප්‍රඥාවටද දානෙටද? ලැබුණේ මොකේටද? දානෙට, දායකත්වයටනේ. දැන් තේරෙනවද මේ දානේ පරිත්‍යාගයේ මිනිසුන් අතර දෙවියන් අතර සැප ලැබෙන මඟ කියලා? නිවන් ලැබුණේ දානෙටද? එහෙනම් අන්න ඒක ඉගෙන ගන්න වෙනවා. බුදු සමයේ ප්‍රඥාවෙන් දකින්න ඕන එකක්. නිවන කියන්නේ ඔය පිනට නිවන් දකින්න උගන්න අපි එක විශාල වරදක් මේ සමාජයේ. අපේ බෞද්ධයෝ තාමත් හිතන් ඉන්නේ පින් කරපුවා නිකන් නිවන් හම්බ වෙනවා කියන්නේ. අර අර ඔය ඉස්සර මිනිස්සු ගියා ඔය වනාන්තරයේ පැත්තට, මේ රාමරාජපුරයේ පැත්තට, මේ මිනිස්සු දුක් මහන්සි වෙලා ගිහින් වැඩ කරලා හල්ලි කීයක් හරි හොයාගෙන එනවා. බලපන් ධනවත් වෙලා ඉන්නවා, දකින්නවා පණ යනකම් අවුවේ කර වෙලා මහන්සි වෙලා හොයාගෙන එන්නේ. මේක අම්මැලියෝ හිතනවා ඒ ගස් යට, පළු ගස් යට නිකන් මිරිස් සල්ලි තියෙනවා කියලා. යනවා හොයන්න, හම්බ කරන්න. එහෙම නිකන් හම්බ වෙනවද? නෑ, අවුව කාගෙන හොයා ගන්නට. ඒ වගේ අපේ බෞද්ධයෝ කම්මැලිව නිකම්ම නිවන් හම්බ වෙනකම් බලන් ඉන්නවා. නෑ, කවදා හරි නිවන් හම්බ වෙන්නේ කාම විතර්කයයි, ව්‍යාපාද විතර්කයයි, විහිංසාව විතර්කයයි සිතින් බහැර බහැර කළ දවසේමයි. දවසට බහැර කරන තරමට මේ බුදුහාමුදුරුවෝ ෂණ සම්පත්තිය ඔබට බාර දීලා තියෙන වැඩි ඕක තේරෙනකල් බණ අහන්න ඕනේ. දානේ නම් දුන්නට කමන්නේ, මොනවද හම්බ වෙන්නේ? ආයුර්ණ සැප බල. දෙවියෝ ගාවෙතුනොත් මහේසාක්කේ දෙවියෝ මහණ වුණොත් මේ අපිට වගේ කිසි කරදරයක් නැතුව. දැන් ඔය අපේ හාමුදුරුවම ඉන්නවනේ, මේ වතුර කරෙන් අරන් යනවා, අඳින්න සිවුරක් පොරවන්න නැතුව ඉන්නවා, කැඳ හදාන වළඳනා ඉන්නවා මේ ලංකාවේ. ඒක ඉතින් එක්තරා විදිහකට දුෂ්කර ප්‍රදේශයේ හින්නම නෙමෙයි, තමන්ගේ පින් මදිකම. මගිනුත් අහන්න කොහොමද අඩු කියලා. මොකද මං කියන්නේ? ආ, මොකද කියන්නේ? මොකද අඩු කියලා ඇහුවොත් මං දෙන උත්තරේ මොකද්ද? මොකවත් අඩු නෑ. එහෙම එකක් මගේ මතකේ නෑ. එතකොට මේ යහපත් පැත්තට යන්න ගියාම අනිත්ත හොයන්න ඕනේ නෑ, ඉල්ලන්න ඕනේ නෑ. අනිත් ඔබටත් එහෙමයි, ඔක බලන්න දෙයක් නෑ ආයේ. ඒක තමයි ඒ පෙරපින් නැත්තම් ලැබීම කියලා කියන්නේ. අදා පුඤ්ඤක්කය හෝති සබ්බංගිතං නදස්සන. ඔය වැරදි දේවල් කරන්න ගියොත් එහෙම පින් නැති වෙලා ඕක නැති වෙයි. මේ මගේ ලැබීම ඊළඟ පරම්පරාව යගේ ලැබීම මීට වඩා හොඳ වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. මට කරන්න දෙයක් නෑ ඒකට. තේරුණාද මං කියනද? ඊළඟ පරම්පර දැන් මට ඉස්සල පරම්පරාවක් හිටියනනේ. කොහොමද ලැබීම? තිබුණාද මෙහෙම? නෑ.
බෙහෙත් එකක් ගන්න උනා නම් ඉතින් ඔය පොල් ටිකක් කරලා විකුණලා එහෙම නැත්නම් තවත් තියෙන දේ අපි කරලා ඒ ටිකෙන් තමයි ආමුදුර ජීවත් වුනේ. කටන බින්ගම් කළා ඉවරනකොට අනි උදව් කරලා හිට දීපහ හතයක්වත් ඉතුරු නැහැ. මමත් එහෙමද? නෑ මං කටවින් කළා සල්ලි දාලා තියෙන බැංකුවේ මේ 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 මට නෙමෙයි ගිනුමට විහාර සාතක ගිනුමට කියන්නේ නැහැ ගාන. නැති දවසක ගන්න. ඒ සල්ලි සේරම ඉතුරුයි මට එපා ඔයගොල්ලෝගේ සල්ලි. මම මේක වෙනම ගිනුමක දාලා තියෙන්නේ. අන්න අර අපි නැති කාලෙට මේගොල්ලෝගේ තත්ත්වය තරම් හොඳ නැති වුණොත් ටික කාලෙකට වරුත් දෙන්න හරි. ඒගොල්ලොත් මේ පාර හදා ගන්න ඕනේ. හරිද? පරාර්ථකාමීව හිතලා මේ බණ විකුණන්න නැතුව මේක ලෝකෙට එලි කරන්න ඕන දෙයක් කියලා තේරුම් අරගෙන හිත හොඳ කරගන්න තරමට ඔක හරියනවා. ඉතින් එක එක කෙනාගේ ලැබීමේ. ඉතින් ඒ නිසා මේකෙන් කියන්නේ මොකද්ද? ඔව්. යහපත් දේවල් නම් කරන්න ඕන. මොකටද? මෙලෝ වශයෙන් පැවිද්ද හිටියත්, ගෙදර හිටියත්, දෙවියන් අතර හිටියත් සුඛ සහගත ප්‍රතිපදාව ලැබෙන්නේ විපාකයක් වශයෙන්. පුණ්‍ය විපාකය. හැබැයි ඊට එහා යමක් ලැබෙනවද? ත්‍රිවිධ විතර්ක සංසිඳනවාද ඒ හින්දා? නෑ. පව් කරන්න රත් විද උති විතර්ක උපදිනවා, පින් කරන්න රත් විද විතර්ක උපදිනවා. ඒකේ දුක තියෙනවා. ඒක තමයි ආරි සත්‍ය දුක කියන්නේ. අන්න අර ලබාගත් ජීවිතේ මේක තේරුම් අරගෙන ත්‍රිවිධ විතර්කේ පොතේද තියෙන්නේ අපේ හිතේද, උපදින්නේ ඇහි කණේ නාසයේ කොතනින්ද, මේකට එකතු වෙන්නේ කොහොමද, මේකට එකතු නොවි අවසන් කරන්නේ කොහොමද, මෙන්න මේ ටික තේරුම් ගන්න එක තමයි අන්තිමට බණ ටික. දැන් හැමවල්හතෙම උදා වෙන හැම මොහොතක්ම Tamanḍa මේ හදාගත්ත මෝඩකම එළියට එන ඇතුලින් ඉඳලා එළියට එනකොට අයින් කරන්න වෙලාව. අන්න ඒකට ශණය කියලා කියනවා. තේරුණාද? ශණ සම්පත්තිය. ඔබට පමණයි මේක කරන්න පුළුවන්. දෙවියන්වත් බෑ, පෙරේතින්වත් බෑ, බ්‍රහ්මයින්වත් බෑ, වෙනත් ආගමක ඉන්නාට ඔක තේරෙන්නේ නැහැ. කාරණාව මොකද? සිත විග්‍රහ කරන පොතක් නැහැ ලෝකේ තියෙන පොත්පත්වල. මං කබඩි කරලා පෙන්නන්නම්, බයිබලයක් තියෙනවා, කොරාණයක් තියෙනවා, භගවත් ගීතාවක් තියෙනවා, මේවත් තියෙනවා, ඔකම කියවලක් තියෙනවා. මිනිසා සිතකය දෙකකට බෙදා මොහොතක් මොහොතක් පාසා උපදින විතර්කයට වහල් වෙලා චිත්තාභ්‍යන්තරයේ කෙලසා ගන්න හැටි පිළිබඳ අභිධර්ම විග්‍රහයක් ලෝකෙ පොත්වල නැහැ. මේ මොහොතට මුහුණ දීලා හදා ගන්න පුළුවන් විග්‍රහයක් ලෝකෙ පොත්වල නැහැ. කාට හරි ගැලවුම් කරුවෙකුට බාර දීලා ඇරුණා, අපිම ගැලවෙන්න ඕනේ. මොකද අපිමනේ අමාරු වැටුනේ. මේ විතර්ක බලවත් කරන දුකටපත් උනේ කවුද? අපිමයි. දැන් ආපහු සිහිය පාවිච්චි කරලා මේකෙන් මිදෙන්න ඕනෙත් අපි. එහෙනම් ඒකට කියනවා ආතප්ප කිච්ච තුම් හේ කිච්චං ආතප්පං. කෙලස්තාවන වීරිය ඔබ විසින් කරන්න ඕන. අක්කාතරෝ තථාගතා. තථාගතවරු මේ ටික විස්තර කරලා දෙනවා. දැන් මේ පාරට බහින්න ඕන. පටිපන්නාප මොක්ඛන්ති. මෙන්න මේක කරන්න කියලා දෙන එක තමයි බුදුහාමුදුරුව ගමින් ගමට යමින් බණ කියමින් ගියා කියලා කියන්නේ. මනුස්සයෝ තේරුම් ගත්තාම හරි අපි මේ පාර කරන්නම් කියලා පාරට වැටිච්ච එකට තමයි තෙරුවන් සරණ ගතුන බෞද්ධ වෙනවායි කියලා කියන්නේ. එහෙම බණක් ඇහුවද ඕගොල්ලෝ? නෑ. පටාචාරා ගැන, කිසා ගෝතමී ගැන, බුද්ධාගම ලංකාවට ගෙනාපු හැටි ගැන, රුවන්වැලි සෑය ධාතු නිදාණේ ගැන, දළදා වඩම කරපු ගැන, අඟුලිමාලට වෙච්ච දේ ගැන, පටාචාරාට වෙච්ච දේ ගැන ඕවා හුඟක් දන්නවා. දන්නේ නැත්තේ මොකද්ද? අපි ගැන දන්නේ නෑ. සිද්ධාර්ථ ගෞතමයන් ගැන, ගෞතම වහන්සේ ගැන දන්නවා. ඒ කියන්නේ බුද්ධ චරිතය දන්නවා, බුද්ධ ධර්මය දන්නවා, සාසන ඉතිහාසය දන්නවා, බෞද්ධ සංස්කෘතිය දන්නවා, බෞද්ධ ශිෂ්ටාචාරයක් දන්නවා, පුරාවිද්‍යාව. අවුරුදු 2700ක් තිස්සේ ඔක්කොම කටපාඩමින් කියන්න දන්නවා. එක එක ඉගෙන ගත්තා අය. හැබැයි කාම විතර්කේ, කවිතාපාද විතර්කේ, විහිංසා විතර්කේ දන්නවද? එහෙම දන්නේ නැහැ. එහෙනම් අර ඔක්කොම දැනගත්තත් වැඩක් නැහැ. ලොකුවට හුඟාක් දේවල් කළාට වැඩක් වෙන්නේ නැහැ. පුංචි දේ දන්නේ නැත්නම් ඒකේ. අන්න ඒ පුංචි දේ දැනගන්න ඕන එක තමයි ජීවිතය තුළ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය බලවත් වෙන හැටි. ඒක තමයි පිරිහීම බුදුහාමේ. ඒක තමයි දුකටපත් වෙන හැටි. ඒක වැඩෙනවා වගේම බිඳුව දක්වා ආපහු ගෙනියන්න පුළුවන්. අන්න ඒකට කියනවා පටිසෝතගාමී කියලා. ඒක හැමදාම උදා වෙන්නේ හෙට නෙවෙයි, ඊය නෙවෙයි, ලබන ආත්ම නෙවෙයි, අනාගත බුදුහාමක ආසනය නෙවෙයි. දැන් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින් ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට හෝ දිවා දිවා දිගාවි සිටියේදී, සතර ඉරියව්වේදී, සය දොරින් ඔන්න බුදුදහම විග්‍රහය.
දැන් මෙන්න මේක හදන්න පටන් ගන්න එකට කියනවා ආපහු යනවායි කියලා. අන්න මේ පෙන්නන්නේ බ්‍රහ්මචර්යය වාස බඹසර වාසනවා කියන්නේ ඒකට තමයි. සාසන බ්‍රහ්මචර්යාව. මේ තුන බිඳුව දක්වාම නැති කරන්න මහන්සියෙනවා. දැන් මේකේ තව දෙයක් උගන්වන්න තියෙනවට. මේකෙදි අලුත් දෙයක් බුදුහාමුදුරු උගන්වනවා සමාජයට. දැන් ඕගොල්ලෝ හිතන් ඉන්නවනේ මේ ලෝකේ ඔක්කොම තරහකාරයෝ ඉන්නේ විරුද්ධවාදී ඉන්නේ සැප දුක් ගෙනත් දෙන්නේ කියලා. ඒකත් මහා මොළ මොට්ටල තීරණයක්. වැරදි දැක්මක් ඕක. මං වැරදිද ඔයගොල්ලෝ වැරදිද කියන්නේ? මේ එළියේ මේ සැප තියෙන්නේ එළියේ අපේ හතරෝ ඉන්නේ අපට අද මේ බාහිර කාරණා තමයි ගුද්දගේ දුක් ගෙනත් දෙන්නේ කියන එක හරිද? කොහොමද ඔප්පු කරන්නේ? ඔය මං ඔප්පු කරනවා හරිද? මේවා ඔප්පු කරන්නේ. ඔන අම්මෙක් ලස්සන ගෑනු ළමෙක් හදනවා. මේ මලක් වගේ ලස්සනට හැදෙනවා. නේද 12 13 14 15 තරුණ වයසේ. ටිකක් උකුළු මුකුළු වැඩි දෝනියන් දගේ. අම්මට ආරංචියක් හම්බ වෙනවා මේ මේ කොල්ලෙක් එක්කලා හොරෙන් හොරෙන් යාළුවලා සම්බන්ධයක් පවත්නවායි කියලා. අම්මට හරි තාත්තට හරි හරිද? දැන් ඉතින් ඉලක්කේ හොය හොය ඉන්නේ අල්ලගන්න හොරගෙඩි අතක් කඩියා කියලා තරහේ. මොකද දුවගේ අනාගතේ නැති කරයි කියලා. දුවට ඉතින් මෙයා රජසැප ගෙනත් දෙන්න කුමාරයා දකින්නකොට ඇස් දෙක පියවිලා මූණ ලස්සන වෙනවා. දැන් මෙතන අම්මයි දුවයි දෙන්න පාරේ යනකොට එකපාරටම ආරයා මුණ ගැහෙනවා ඉස්සරහින්. එතකොට දුවට හිතෙනවා මගේ ජීවිතේ ගලව ගන්න ආපු රත්තරන් කුමාරයා කියලා. අම්මට හිතෙනවා අම්මගේ ජීවිතේ කාණ්ඩ මගේ දුවගේ ජීවිතේ නැති කරන්න ආපු කාලකන්ණියක් කියලා තරහ වෙනවා. දැන් මේ තරහයි සතුටයි දෙක ගෙනාවේ එයාද? එයා පුංචි හේතුවක් විතරයි. මේ දෙක තිබුණේ කමංගේ හිතේනේ. ඒ දෙක තමන් හදාගත්ත දෙකක් නෙවෙයිද? දැන් දුක තියෙන්නේ මිනිස්සයා ගාවද? මේ දෙක තමන් හදාගත් එකක් නෙවෙයිද? ඉතින් ওই දුක කියන්නේ ඕකනේ. බාහිර ලෝකේ ඕන දෙයක් වුණාවයි අපිට නිදහසේ ඉන්න පුළුවන් නේ ඕක නැත්නම්. ආණ්ඩුවට බයින එකයි, අවුවට බයින එකයි, වැස්සට බයින එකයි, බඩුම ලිහල යනට බයින එකයි, පහල යනට බයින එකයි. ඔක්කොම මොකද කරන්නේ මේ රටේ මිනිස්සු? බනින එක. ඒ ඇයි? ඒ කියන්නේ සලායතන නිරේ ඉන්න මිනිස්සු. ඔක්කොම වැරදි. අවුව වැරදි, වැස්ස වැරදි, උදේ වැරදි, දවල් වැරදි, හවස වැරදි. ඔක්කගේම දුකක් විතරයි. දැන් තියෙන දුකක්ද හදාගත්ත දුකක්ද? බුදුහාමුදුරන්ටත් ඕක තිබුණාද? ඈ ඒ කාලෙත් ලාභේ තිබුණා, අලාභේ තිබුණා, නින්දාවතේ ප්‍රසන්නතාවත් තිබුණාද දුක? ඒ මොකක් කරලාද එහෙනම්? අරව පොළොවේ ගහලා නවත්තලාද? බාහිර ලෝකේ අටලෝ දහම නවත්තලාද? එහෙම නැත්නම් තමන්ගේ හිත හදානද? සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානම් සාසනං. ඔතෙන් ලෙන්න. එනිසා ඒ අම්මටයි දුවටයි දෙන්නට තරහයි සතුටයි ඉපගෙනත් දුන්නේ තමන්ගේ හිතේ හදාගත් එක මත උනේ. සතුටත් හදාගත්තා, තරහත් කාලයත් ඉස්සේ හදාගත්තා, දූගේ ජීවිතේ නැති කරන්න හදන මේ කාලකන්ණියා කියලා තරහක් හදාගත්තා. දකින්නකොට හිතේ හදාගත් එක උඩට එනවා. අරක පුංචි හේතුවක් විතරයි. දුක් විඳින්න එයාගෙන් නෙමෙයි තමන්ගේ හිතට ආපු එකෙන්නේ. දැන් ඕක බලවත් කරගන්න එකට තමයි කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසාව විතර්කය බලවත් කරගන්නවා කියලා කියන්නේ. අන්තිමට මට තේරෙන්නේ බුදු සමය තුළ මිනිසා කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසාව විතර්කේ අත්අඩංගුවේ පසු වෙන ප්‍රාණයාප කරුවේ. ඔය අම්බලංගොඩ පැත්තේ තියෙනවනේ නැටුමක්, මොකක්ද ඒකට කියන්නේ? රූකඩ. රූකඩ වලට නටන්න පුළුවන්ද? බෑ, ඔය පැත්තක මම දැකලා දෙනවා වෙන්නේ හොඳ අහු ඉන්නවා. ඔකට අත්පා වල නෝල් ටිකක් ගැට ගහලා උඩින් ඉඳගෙන මෙහෙම මේ කරනකොට රූකඩ නටනවා. රූකඩ නටනවද නැට වෙනවද? නැට වෙනවනේ. කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ මෙහෙවන රූකඩයක් ඔබ. ඔන්න බුදුන් ගිහෝයා ගැනීම. ඒක තමයි දුක කියලා කියන්නේ. ඒ තුන් දෙනා ජීවිතය තුළ ඉවත් කර දාන එක බුදු සමය ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම නැත්නම් බඹසර වාසය. නැති දවසට තේරේවි විඳින්න දුන් ජීවිතය විඳිනවා කියලා. ඔය තුනට යටත් වෙනකොට තේරේවි ජීවිතය විඳවනවා කියලා. මුළු බුදු සමය ඔක්කොම එච්චරයි මට කියන්න තියෙන්නේ. ඈ සම්පූර්ණ බුදු සමය ඔක්කොම එච්චරයි. පිටකේ සූත්‍ර 8,000 කියෙව්වත් ওই ටික තමයි කියලා තියෙන්නේ. ඕක ඉගෙන ගන්න තමයි මේ 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 බණ අහන්න ඕනේ. ඕක තේරුම් ගන්න තමයි සවන් දෙමු කරන්න ඕනේ. ඒකේ තේරුම් ගන්න තමයි තමන්ගේ අතින් වුණ වැරද්දයි තමන් දුක් ගෙනත් දෙන්නේ. මේ දුකට හේතුව හිත ඇතුලේ තියෙන්නේ. මේක ශූන්‍ය වෙන තැන දක්වා ආපහු හදනවට පටිසෝතගාමී කියලා කියනවා. ඕක බලවත් කරන අයට අනුසෝතගාමීන් කියනවා.
අනුසෝතගාමීන්ට පෘථග්ජනින් කියලා කියනවා. උන්ට එක ওই වෙලාවට සිහිය නැහැ. ඔකට එකතු වෙලා ගහනවා, බනිනවා, කපනවා, කොටනවා, බලි ගන්නවා, එකට එක කරනවා. ඔවුන් යන පැත්තට යන අය. අවුල හදන අය. ඔවුන් ජටාය ජටිතා පජා අන්තෝ ජටා බහි ජටා. ඔවුන් ගැට ගහ ගන්න අය. දැන් බුදුන් වහන්සේ මේක පුළුවන් තරම් ඉක්මනින් මාස්සේගේ ජීවිතේ ලබා දීලා ආපහු යන්න පටන් ගන්න කියලා වදාලා. ඒක දසඤ්ඤාවල පෙන්නනවා පහාන සංඥා කියලා. වෙනස් සූත්‍රවල පෙන්නනවා වැරදෙන පැත්ත අප්පහාන සංඥා. අප්පහාන කියන්නේ හිත ඇතුලේ මේ කුණ කොට වැඩි දියුණු කරගන්නවා. කුණ වැඩි වෙන තරමට ගඳ ගන්නවා වැඩි ඉන්නේ නේ. දැන් ජීවිතයේ දුකයිද එතකොට? ඈ ජීවිතේ දුක නම් බුදුන්ට දුක තියෙන්න බෑ. බුදුන් වහන්සේ වදාරන්නේ අපි ආවස්තර දේවී වගේ සුවසේ ඉන්නවායි කියලා. ජීවිතයේ දුකයි කියන එක හරිද වැරදිද? වැරදි වැරදි වැරදි. ඒ වෙනුවට කියන්න ඕන මොකද්ද? උපාදානයේ දුකයි. එහෙම නැත්නම් උප්පන්නං කාම විතක්කං, උප්පන්නං ව්‍යාපාද විතක්කං, උප්පන්නං විහිංසා විතක්කං දුකයි. ඒවා සැඟවී තිබී හේතු හම් වෙනකොට මතුවෙනවා. අර අලුත් බෑනන්ඩියාට විරුද්ධින්ද නැන්දම්මට දකින්නකොට තරහ එනවා. අර ජීවිතේ නැති කරයි කියන සැකේටනේ ඉන්නේ. අන්න ඒ වගේ තමන් හිතේ හදාගත්ත දේ තමයි මේ හිතට එන්නේ. ඒක තමයි අපි ලෝකේ දකින්නේ. අපි ලෝකේ දකින්නවා කියන එකේ ඇත්ත අපි හිතේ ඉන්නේ දකින්නවා. හොඳයි, ඒකේ ලාභයක්වත් අලාභයක්වත් සැපක්වත් දුකක්වත් ඇලිමක් ගැටීමක් නැත්නම් එහෙම ලෝකේ සද්දබද්ද තියේද? නිස්සබ්දව ඇද්ද? ඈ ලෝකේ කවදවත් නිස්සබ්දයි. ওই શબ્දේ ඔබ ළඟ තියෙන මේ ත්‍රිවිධ විතර්කයේ තියෙන බලපෑම. ඕක තේරුම් අරගෙන ඕක හදන්න මහන්සි වෙන එකට තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිම කියලා කියන්නේ. හරිද? එහෙම නැත්නම් ඉතින් බුදුන් කියන්නේ පිළිමේ හරි බුදුන් කියන්නේ ශාරීරිකය කියලා හිතාන ඉතින් පූජා කරපුවාම එතකොට ආමේශ පූජාවෙන් බුදුන් පිළිම තමයි. ඒ බුදුන් පිළිමේ නැත්නම් පුද්ගලයා. මේ බුදුන් කවුද? බුදුරජාණන් වහන්සේගේ ධම්මකාය. ධම්මකාය කියලා කියනවා. ඒ තමයි සැබෑ බුදුන්. ඒ බුදුන් නොවේනකම් බලන් ඉන්නවා. හැබැයි ඉතින් කාම විතරක ව්‍යාපාද විතරක වේමසාව විතරක වහගෙන බුදුන් දකින්න යන්න බෑ. ඒවා අයින් කරපුවම තමයි හම්බ වෙන්නේ. එතකන් ඒගොල්ලන්ගෙන් බුදුන් වැහිලා. ඒකනේ ඔය නීවරණ කියන්නේ. ඈ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන ඒවා නීවරණ කියන්නේ. ඒවෙන් තමයි නීවම වැහිලා තියෙන්නේ. මෙන්න මේ ටික අයින් කරගන්න ජීවිතේ ගත කරන්න. ඒකට ඉස්සී ප්‍රසභාවයක් තියෙනවද? ගිහිවෙද ඔය උප්පන්නම් කාමවිතක්කම් ව්‍යාපාදිතක්කම් විහිංසාවිතක්කම් වලට හාමුදුරුවන්ව පමනයි ගෙදර ඉන්න අයට පමනයි කියලා හැම තියෙනවද? නැහැනේ. ඕන කෙනෙකුට ත්‍රිවිධ තර්කේ පහහණි තමයි තියෙන්නේ. පහාන සංඥා. මෙන්න මේ කියන ගමන යන්න බණ තේරුම් ගන්න පුළුවන් නම් ඒ manuss ලාභං ලද්දාන සද්දම්මේ සුප්පවේදිතේ අදාළ දේ තේරුම් ගත්තා වෙනවා. දැන් අලාභේදී නොගැටෙන්නත් ලාභේදී නොඇලෙන්නත් හෙවත් අල්ලා නොගැනීමෙන් දෙපැත්තම එකතු නොවි අපහරින්න. ඔය එකතු වෙච්ච වෘද්ධනේ බලවත් උනේ. හිතට එන දෙයට එකතු වෙනවට කියනවා මට තරහ එනවා, මට ක්‍රෝධය උපදිනවා, මට පලි ගන්න හිතෙනවා, මට එකට කරන්න හිතෙනවා, මට නිකන් හිතෙන්නේ නැහැ, ලේසියෙන් අරින්න හිතෙන්නේ නැහැ. අන්න ඒක තමයි එකතු වෙනවා කියන්නේ. බාරගත්තා. බෙන්නා කියලා බාරගත්තා, ගැහුවා කියලා බාරගත්තා, පහර දුන්නා කියලා බාරගත්තා, මදිකමක් කියලා බාර, හොරකම් කරුවා කියලා. එහෙම නොස්නිසල් නොමේ නොසන්සුන් වෙලා ප්‍රතික්‍රියා දක්වන එක තමයි මේ ක්‍රියාව. ප්‍රතික්‍රියා දක්වන එක බාර ගැනීම. ඒක අප්පහාන. පවත්වන එක, සිද්ධියට එකතු වෙන එක, මොහොත අප්පාසා. මේ මොහොතේදීම මේකට එකතු වීමෙන් බලවත් වේ, මේකට එකතු නොවීමෙන් ඉවර වෙන්න පටන් ගනි. එකතු නොවීමෙන් සිදුවෙන දෙයට ප්‍රහාණ කියනවා, එකතු වෙන එකට අප්‍රහාණ කියනවා. මේක ඉතින් බුදුන් වහන්සේ ක්‍රම 10ක් 15ක් විතර තිස්සේ ත්‍රිපිටකේ පෙන්නලා තියෙනවා. වෙන වචන වලින් පෙන්නකොට ඕවා එකක්වත් ගන්නෙ නැහැ. ඒ මොනවෙන් ගත්තත් මේක තමයි හදන්න තියෙන්නේ. අන්තිමට සැබෑ භාවනාව යනු මෙයයි. භාවනාව කියන වචනේ තේරුම අර පන්සලට ගියාම බුදු පිළිමේ තියෙන නිසා ඉඳගෙන ඉන්න එකක් කොන්දකලින් ධානාහම කරන එහෙම ඉන්න ඉරියව්ව කියලා හිතන්න එපා. අපි ඇයි හිතන්නේ එහෙම තමයි. සමාධි බුදු එහෙම තියෙන මෙහෙම කරගෙන එහෙනම් එහෙම ඉන්න ඕන කියලා හිතන් ඉන්නේ. ඈ භාවනා කියන වචනේ සිංහල තේරුම මොකද්ද? ඇද්දක පියාණන් ඉන්නවා කියන එකද? ඉඳගෙන ඉන්නවා කියන එකද? නෑ, භාවනා කියන එකේ තේරුම වඩනවා කියන එක. ඒ හුස්ම පාර දිහා බලන් ඉන්නවා නම් ආනාපාන සතිය වඩනවා.
ඉරියාපතනය කරනවා නම් ඉරියාපතනය වඩනවා. හරිද? අරමුණක් අරමුණක් දිහා බලන නීල නීල කීකියා ඉන්නවා නැත්නම් බුදු ගුණයක් මෙහි කරනවා නම් බුදු ගුණ වඩනවා. ඒ ඔක්කොගේම සමාධියක් වඩන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුව අදාලේ විදර්ශනා වඩන්න. විදර්ශනා භාවනා කියන්නේ විදර්ශනා වඩනවා. ඒක අර මේ මොහොතේ උපදින විතර්කයට එකතු නොවීමෙන් බැහැර කරන එක. ඒකට අරමුණු වෙන්න නොදී ඉඳලා හරියන්නේ නැහැ. තියෙන එක ඉබේම එනවා. එනකල් බලන් ඉන්න ඕන. හැංගිලා බලන් ඉන්නවා හොරා එනකල් වගේ වරෙන්කෝ අල්ල ගන්න කියලා. අන්න ඒක දකින්න සිහිය දිනු කරගන්න වෙනවා. ඒක තමයි බුදුන් වහන්සේගේ සතිය කියලා පෙන්නලා තියෙන්නේ. මෙන්න මේවා එන වෙලාවට අහු නොවි අතහරින්න පුළුවන් නුවණ සිහියයි. අහු වෙන එක සිහිය නැතිකම. බොහෝ කල් භාවිතා කළේ ජීවිතයේ සහ සංසාරයේ සිහිය නැතිකමමයි. ඒකට හේඳ කියනවා පමාද විහාරි. මේ මෝඩ පුරුද්දෙන් අත මිදලා අනිත් පැත්තට යනකොට අනාර්ය ආර්ය වෙනවා. අනුසෝතගාමි පටිසෝතගාමි වෙනවා. හරිද? පහාන අපහාන පහාන වෙනවා. එතකොට ඒ වඩනවා කියන්නේ අනුපස්සී විහෙරති නැවත නැවතත් මොහොතක් මොහොතක් පාසා. මේකට තම තමන් ගත කරන ජීවිතයේ අදාළ ශේස්ත්‍රය තේරුම් ගන්න ඕනේ. හැම තැනදීම හැමෝටම මේක උපදින්නේ නැහැ. මට නම් බණ කියන්න ගියාම උපාසකම්ල නිදි මරන්න ගියොත් නිදි කිරන්න ගියොත් එහෙම නැත්නම් බල්ලු පුරන්න ගියොත් බණට බාධා වෙන්න පටිගත කරනකොට එතකොට තමයි මට විතර්ක උපදිනවා උපදින්නේ. ආච්චාම්මෙකුට නම් මුණුබුරු මෙනිය බලා ගන්නකොට උන් කියන දේ අහන්න නැතුවම මුදලාලි කෙනෙකුට නම් මේ බඩු ගෙනියන්න ආපු කට්ටිය කරදර කරනකොට හරි හොර කරනකොට හරි කොන්දොස්තර මහත්තයට නම් ටිකට් ගන්න නැතුව හොරෙන් යනකොට සයිර මහත්තයාට නම් බස් එකක් කැලවනකොට ත්‍රී වීල් රියදුරොයි මෝටර් පාරිකල් රියදුරොයි පාර යන මිනිස්සුයි පාර හැම තැනම යනකොට තරහ එන්නේ. ආයතන ප්‍රධානීකට නම් මේ සේවක පිරිස වැඩ කරන්න නැතුවම අන්න එහෙම තමන්ට අදාළ කාරණේදී තමන් ජීවත් වෙන ශේත්‍රයේ තමයි මේ ත්‍රිවිධ විතර්ක පහළ වෙන්නේ. කැලේට ගිහින් හැංගිලා ඉන්නකොට පහළ වෙනවද? නෑ, හදන්න දෙයක් නෑ. එතකොට ඉතින් අපේ කටේ බුද්ධාගම කියන්නේ එකනේ කැලේට ගිහින් හැංගිලා ඉන්න එක. මොකද මුකුත් එන්නේ නැහනේ. මුණ ගැහෙන්නේ නැතුවම එන්නේ නැහැ. මුණ ගැහෙන්න ඕනේ එන්න. නෑ, බුදුහාමුදුරෝ දේශනා කරවදාලේ මුණ ගැහෙන්නේ නැතුව හංගගෙන ඉන්න නෙවෙයි. එන්න ඇරලා එකතු නොවි අතහරින්න. එන්නත් ඕනේ. එන්න නම් යෙදෙන්නත් ඕනනේ. අන්න තේරුම් ගත්ත පුද්ගලයාට මේ උපදින එක වාසියක් අයින් කරන්න. තේරුම් ගත්ත නැති කෙනාට උපදින එක දුකක්. ඕකයි කාරණාව. එන්න ඇරලා ඔප්පන්නම් නාදි වාසයති කියන්නේ එන්නත් ඕන. ආවට එකතු නොවෙනවා නම් එයා යන්න ඕන. ආවහම එකතු වෙන එක සංසාරයේ කරපු පුරුද්දයි. බුදුරජාණන් වහන්සේ අලුතෙන් උගන්වන්න හදන්නේ ආහම එකතු නොවී ඉඳ සිහිය පුරුදු කරන්න. ඒක අපමාදෝ අමතපදං කියන ගාථාවේ තේරුම. ඔන්න ඔය සියුම් තැන දක්වා මේගොල්ලොන්ගේ දැක්ම ඇසීම කටපාඩම දැනීම ඉක්මවා යමින් වෙන්න ඕන මේක නේද කියලා තේරෙන්න ඕනේ. දැනගත්තටම මදි. මගේ විෂයන් හයක් වශයෙන් බුද්ධඝම දන්නවා තමන් ගැන දන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ දැනගත්තට මදි මේ වැඩේ කරන හැටි තේරෙන්න වෙනවා. ඊට පස්සේ ඒක යෙදෙන්න වෙනවා. දැන් ආරබත නික්කමත යුඤ්‍යත බුද්ධ ශාසනය කියන්නේ ඕක තමයි ඊට පස්සේ. දැන් ඉතින් දුරාත මච්චුනෝසේ නම් අලාගාරම කුංජරෝ මරසෙන් වනසනවා ඇතෙක් බටදර වලින් හතපු ගයක් වනසනවා වගේ. අන්න අර එකතු නොවීමෙන් අර හිත ඇතුලේ තියෙන දේවල් ඇවිදින් ඉවර වෙනවා. ඇවිදින් ඉවර වෙනාට කියනවා උපන්න කුසල් දුරු වීම කියලා. නොතබා අවසන් කරනාට කියනවා නූපන්න කුසල් නූපදීම කියලා. දෙකම එකවර සිද්ධ වෙනවා. දැන් භාවනා මධ්‍යස්ථානයේ හිටද අනිද්දද මේ මොහොතේද කොයි ඉරියව්වේද? ඕනෑම ඉරියව්වක. මොන ඉන්ද්‍රියද? ඕනෑම ඉන්ද්‍රියක. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන්. ඔන්න කාටවත් භාවනා කරනවා තේරෙන්නේ නැහැ ඔක පටන් ගත්තාම. තමන්ට තේරෙවි තමන්ගේ ඇතුළේ දෙන කුණු මල්ල ටික ටික ලෙහි ලෙහි යනවා සැහැල්ලුයි කියලා. ලොකු කුණු මල්ලක් දාගෙන ඉන්නේ හිත ඇතුලේ. දන්නේ නැති වුණාට. ඒකේ ගඳ තමයි ඔය එළියට එන්නේ කෙලස් දුර්ගන්ධය කියලා. ගහ ගන්නවා, බැන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, නුම්පද කියනවා, ගතු කෙලම් කියනවා කියලා කියන්නේ ඒ ඇතුලේ තියෙනවා එළියට ගන්නවා. ඔන්න විදිහට අන්තිමට මේක කතන්දර අහන වැඩක් නෙමෙයි. බුදුන් වහන්සේ හෙළි කළ මාර්ගය ඔස්සේ තමන් විසින් තමන්ගේ දුක දා ගැනීම සඳහා කළ යුතු වැඩක්. ඔබ විසින් මේ ජීවිතයේ ඔබ වෙනුවෙන් කළ යුතුයි. මා කොතරම් බණ කිව්වත් හරියන්නේ නැහැ. මම කළේ නැත්නම් මාත් අහුවෙලා. එතන මම කරන්න ඕන මං වෙනුවෙන්. අන්න එහෙම බුදුරජාණන් වහන්සේගේ යෝජනාව තම තමන් මේ මොහොත අවතීර්ණ වෙලා තමන් කරන වැඩෙත් එක්කලා
මේ කාරණා ටික සිතෙන් බැහැරව යන්නට මේ තුන් දෙනාගේ අත්අඩංගුවෙන් මිදෙන්න ලෑස්ති වෙන්න වෙනවා. දැනට මේ තුන් දෙනාගේ අත්අඩංගුවේ ඉන්න ප්‍රාණඅපකරුවෙක් බුදුරජාණන් වහන්සේගේ සතිය නැවත ආවිය පාවිච්චි කරලා මේ තුන් දෙනා ඝාතනය කරන්න පුළුවන්. ඒකට කියනවා කෙලස් නතනවා කියලා. ඒක පාපයක් එහෙම නෙවෙයි. එතකොට ඔබ සෙව් බුදුන් වහන්සේ ඔබ සෙව් නිවනට හමු වෙනවා. ඔන්න ඔය කාරණේ තේරුම් ගන්න බනාසන්න බනාසලා තේරුම් ගත්තෙන් පස්සේ Tamanට Taman වෙනුවෙන් කරන්න වැඩක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක මේ ජීවිතේදීම දුක් කෙලවර කරගන්නේ කියලා බුදුහාමුදුරුව අදාරන්නේ. අනාගත බුදුහාමුදුරංග සාසනේ දන් දී සිල් රැක භාවනා කොට කෙලස් කරන මහරහතන් වහන්සේලා දන් දී චතුස්සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්නේය කියලා වාක්‍යයක් ඒක නැහැ. මේ ජීවිතේදීම දුක් කෙලවර කරගන්නේය. කවුද? ෂණ සම්පත්ති ලාභියා. අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතේ මීට වඩා එහාට යමින් ලෞකික අභිවෘද්ධිය වගේම ලෝකෝත්තර අභිවෘද්ධිය හිමිකම් කියන්ට අවශ්‍ය ධම්මස පාල කරගන්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු ආසනා වේවා කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සාදුකාරයක් පවත්වනවා.